Namaskar Viva Budu Ruvanat Samada Budu Himi Saran Namaskar Viva Dham Ruvanat Samada Sadham Saranayami Namaskar Viva Sangruvanat Samada Mahasang Saranayami Namaskar Viva Tunuruvanat Samada Tisaran Saran Sadhu Sadhu Apattu me dharmarge kya deela Apava pavidikale Apage guru devottama pinvat lukuswamin haansete Apage namaskare viva මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින පින්වත් අවසර නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි මේ බුදු සුවඳ වැඩසටහනේ ගියවර පටන් අපි ආරම්භ කළා ප්‍රඥාවින් අග්‍රේශවර වූ ධර්ම සේනාධිපති වූ අපගේ ශාස්ත්‍රු අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේගේ දකුණත් ශ්‍රව වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් සෝතාපන්න බව උපදවා ගැනීම පිණිස මේ ලෝකයේ දෙස මේ ජීවිතයේ දෙස බලන්ටෝන රටාව ආකාර 16ක් ගැන කියා දෙනු. එක ක්‍රමයක් අපි ගිය වතාවේ බුදු සුවඳින් ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගන්නවා තව ක්‍රමයක්. අපි ඉගෙන ගන්න මොකක්ද? තව ක්‍රමයක්. එතකොට මේ දේශනාව මේ දීර්ඝ දේශනාවක් ටිකක් දිගට තියෙන නමුත් අපි කොටස් කොටස් වශයෙන් ඉගෙන ගද්දි එතකොට හොඳට කාලය අරගෙන අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේක දේශනා කළේ සැවැත් නුවර ජේතවනාරාමේදී. එතකොට එතනදී සාරිපුත්තයන් වහන්සේ අහනවා සංඝ සම්මා දිට්ඨි ඉති ආවසෝ උච්චති සම්මා දිට්ඨිය කියලා කියනවා කිත්තවතානුකෝ ආවසෝ අරිය සාවකෝ සම්මා දිට්ඨි හෝති කොච්චරකින්ද ආර්ය ශ්‍රාවකය සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්නේ? ඒ වගේම සාරිපුත්තයන් වහන්සේ විමසා හිටිනවා උජුගතාස් දිට්ඨි මේ දෘෂ්ටි ඍජුව පවතිනවා කියලා කියන්නේ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගත මේ ධර්මිය ගැන නොසෙවෙලෙන සද්ධාවේ පිහිටියා කියන්නේ. ආගත ඉමං සද්ධම්මන්ති මේ ධර්මයට පැමුණා කියන්නේ.
එතකොට මෙහිම කිව්වහම තමයි ඒ ස්වාමීන් වහන්සේලා කිය හැටි අපි ඕන දුරක ඉඳන් ඉන්නම් ඕක දැනගන්න. පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා හිටිය හොඳයි එන අහගන්ට මං විස්තර කරන්න. එතකොට මුලින්ම කුසලයේ අකුසලයේ කුසල් මුල් අකුසල් මුල් ගැන ලස්සන විස්තරයක් සමග ඒ ගැන නුවණින් ජීවිතේ විමසීම තුළ ධර්ම අවබෝධයට පැමිණීම. ඒ කියන්නේ සතරපායක නොවැටෙන ආර්ය දර්ශනීන් යුක්ත දෙවියන් කරාම පැමිණෙන්නා වූද ඒ වගේ මේ සම්මා දිට්ඨිය උපදව ගත්ත කෙනා නිවනින් ජීවිතය අවසන් වෙනවා. නිවනින් ජීවිතය අවසන් වෙනවා. ලෝකේ දිහා බලපු අපගේ පෙර ක්‍රමය මේ සම්මා දිට්ඨිය උපදවාගෙන දැක්ම තුළ වෙනස් වෙලා යනවා. ඊට පස්සේ යාගේ ජීවිතේ මේ දැක්ම පිහිටන්න පටන් ගන්නු මේ දැක්ම වැඩි දියුණු වෙනවා. වැඩි දියුණු වෙන්න 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 අපි ලෝකයේ දුටු අර වැරදි රටාව විකෘතිය මොකද වෙන්නේ? මනසින් දුර වෙලාම යනවා. සිත පාරිශුද්ධත්වයටපත් වෙනවා. රාගයෙන් ద్వේෂයෙන් මුහින් සිත නිදහස් වෙනවා. එතකොට ඒ කුසල් අකුසල් ගැන පෙන්වා දුන්නට පස්සේ බොහොම චිත්ත ප්‍රීතියට ස්වාමීන් වහන්සේලාපත් වුණා. ඊට පස්සේ තමයි සාරිපුත්තයන් වහන්සේ මේ ගැන ඊට පස්සේ කියා දෙන්නේ. ඒ තමයි තවත් ක්‍රමයක් ගැන සාරිපුත්තයන් වහන්සේ කියා දෙනවා කියා දෙන්න. ඒ තමයි ආර්යක් ශ්‍රාවකේ සම්මා දිට්ඨියෙන් යුතුවෙන්ටත් තමන්ගේ දෘෂ්ටිය වඩාත් ඍජු කර ගැනීම පිණිසත් මේ ධර්මය ගැන නොසෙවිලෙන සද්ධාවට පැමිණීමත් මේ ධර්මයට පැමිණීමත් කියන කරුණු උපදව ගන්නට. පින්නතුනි මේ කොටස බොහොම ප්‍රවේශයෙන් තේරුම් බේරුම් ගන්නට ඕන එකක්. මොකද මේ කොටසේදී විස්තර කිරීමේදී අපිට සිද්ධ වෙනවා යම් යම් සියුම් දේවල් ගොඩක් ඉගෙන ගන්නට. එතකොට කලබල නැති සිතකින් හොඳ අවධානයකින් හොඳට හිත පිහිටවගෙන අපි මේක ඉගෙන ගන්න ඕනි. එතකොට මෙතනදී කියා දෙන්නේ ආහාර ගැන. මොනවා ගැනද කියා දෙන්නේ? ආහාර ගැන. එතකොට පින්වතුනි ආහාරය කිව්වහම මේ ලෝකයේ අපිත් ආහාර ගැන දන්නව සාමාන්‍ය ලෝකෙනේ මොනවද? බත් මාළු පිණි, විදේශීය ආහාර, එතකොට චීන අය ගන්න ආහාර වර්ග තියෙනවා, ඊට අමතරව බීම වර්ග තියෙනවා, ඊට පස්සේ තව රස කැවිලි වර්ග තියෙනවා. බොහෝ ආහාර වර්ග ගැන අපි සාමාන්‍යයෙන් දන්නවා. එතන මේ බොහෝ ආහාර වර්ග ආහාරයට ගන්නටත් අපි කැමැත්තක් තිබෙනවා. එතන මේ ආහාර ගැන සාමාන්‍ය වයන පිහින ක්‍රමයේ පිළිබඳවත් ඔබ දන්නවා. නමුත් ආහාරයක් මුල් කරගෙන සසර හැදෙන විදිහ දන්නේ නැහැ. එතකොට මේ ජීවිත අභ්‍යන්තරයේ දුටු කෙනෙක් තමයි ඒක දකින් නිතර. අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ල අවබෝධ කරගන්න. පින්නතුනි මෙතනදි කියා දෙනවා
සිය ආවුසු යතුකු ආවුසු අරිය සාවකු ආහාරංච පජානාති. එතකොට ඒ ආර්ය ශ්‍රාවකයා යම් කලක පටන් මේ ආර්ය ශ්‍රාවකයා ආහාරංච පජානාති, ආහාර ගැන දැනගන්න ඕනි, හොඳට අවබෝධ කරගන්න ඕනි, දැනගන්න ඕනි. ආහාර සමුදයංච පජානාති, දැන් ආහාරිත් දැනගන්න ඕනි, ආහාරේ හට ගැනීමත් දැනගන්න ඕනි. ආහාර නිරෝධංච පජානාති, ඒ ආහාරය නැති වෙලා යාම නිරුද්ධ වීම ගැනත් දැනගන්න ඕනි. ආහාර නිරෝධගාමිනින් පටිපදංච පජානාති, ඒ ආහාර නිරුද්ධ වන ක්‍රමී, ඒ කියන්නේ ආහාරය නිරුද්ධ කරන වැඩපිළිවෙල මොකක්ද, කොහොම කළොත්ද නැතිවෙන්නේ, හැම ක්‍රමයකටම පුළුවන්ද, ක්‍රමී මොකක්ද කියලත් එයා දැනගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු හතර යම් ශ්‍රාවකෙක් අවබෝධ කරගත්තොත්, මනාකොට දැකගත්තොත්, මනාකොට සිහියෙන් යුතුව ඒ ක්‍රියාවලිය තමන් තුළ සිද්ධ වෙන ආකාරයේ හොඳ සිහිනුවණින් පිරිසිදු දැකගත්තොත්, අන්‍යයාට කියනවා ඒ ආර්ය ශ්‍රාවකය සම්මා දිට්ඨි හෝති, සම්මා දිට්ඨියෙන් යුක්තයි, සත්‍ය ඥානෙට පැමුණුනා, සෝතාපන්නයි. ඒ වගේම තමයි උජුගතාස දිට්ටි, ඔහුගේ ඒ දැක්ම මනාකොට ඍජුව පිහිටියා කියන එක. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු, ඔහු අහපු ධර්මය ගැන දෙවියෙක්ට, මාරේක්ට, බ්‍රහ්මේක්ට, ශ්‍රමණේකුට, කිසිම කිසි පුද්ගලයෙකුට වෙනස් කළ නොහැකි ආකාරයට ඔහුගේ සිත මේ ධර්මයේ පිහිටන මුල් ඇද්ද කියන එකයි කියන්නේ, පිහිටියා. ඒ වගේම තමයි ආගතු ඉමං සද්ධම්මන්ති, මේ ධර්මයට පැමිණුණා, මේ ධර්මයට පැමිණුණා කියන. එතකොට මේ ඔස්සේ තමයි සෝතාපත්ති අංග ඔහුට පිහිටන්නේ. මොනවද? තථාගතයන් වහන්සේ ගැන මනාකොට සිත පිහිටීම, මනාකොට චිත්ත අභ්‍යන්තරය තුළ හොඳට මුල් ඇදලේ සද්ධාව පිහිටීම ආදී ධර්මතා. ධර්මය ගැන, සංඝයා ගැන පිහිටනවා, සීලෙත් පිහිටනවා. එතකොට මොකක්ද මේ හතර? සරලව කිව්වොත් ආහාර ගැන දැනගන්න ඕනි, අවබෝධ කරගන්න ඕනි, ආහාරි හට ගැනීම ගැන දැනගන්න ඕනි, ආහාරයේ නිරුද්ධ වීම නැතිවීම කොහොමද වෙන්නේ කියලා දැනගන්න ඕනි, ඒක ක්‍රමයේ මොකක්ද, මාර්ගය දැනගන්නටත් ඕනි. හතරයි මේ පද හතර සිහි තියාගන්න ලේසි. හැබැයි මේ පද හතර තමයි විස්තර වෙන්නේ. මේ පද හතර තමයි විස්තර වශයෙන් අපි තේරුම් ගන්නට ඕනි, අවබෝධ කරගන්න ඕනි. ඊට පස්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක විස්තර කරන්න පටන් ගන්න. කතමෝ පනාවුසු ආහාරෝ. එතකොට කියනවා මේ ආහාරය කියන්නේ කුමක්ද, කවරක්ද කියලා කියනවා. කතමෝ ආහාර සමුදයෝ, ආහාරය හට ගැනීම කියන්නේ කුමක්ද, මොකක්ද? කතමු ආහාර නිරෝධෝ, ආහාර නිරුද්ධ වීම කියන්නේ මොකක්ද? කතමු ආහාර නිරෝධගාමිනී පටිපදාති, මේ ආහාර නිරුද්ධ වෙන වැඩපිළිවෙල කරන ක්‍රමේ මොකක්ද? ඔන්න කියා දෙනු. දැන් එතකොට පින්වතුනි අපිට කාල වේලාවත් එක්ක ලොකු දේවල් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට අපිට සමහර දේවල් ප්‍රවේශමට කෙටියෙන් තමයි කියා දෙන්න වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා
හොඳ සිහි කල්පනාවෙන් අහගෙන ඉන්න. ඊට පස්සේ කියනවා මේ මුලින්ම පින්වතුනි මේ ආහාර ගැන තමයි විස්තර කරන්නේ. චත්තාරෝ මේ ආවුසු ආහාරා භූතානංවා සත්තානං තිතියා. එතකොට භූතානං කියලා කියන්නේ මොකද්ද? භූත කියන්නේ හටගත් ඉපදිච්ච. දැන් අපි මව් කුසින් ඉපදිච්ච අයනේ. එතකොට මේ සත්වයන්ටත් පිහිට පිනිස පවතිනු. සම්භවේසීනම් කියලා කියන්නේ පින්නතුනේ, දැන් යා මව් කුසකට පැමිණ ඉපදිලා නැතිව වෙන්න පුළුවන්. ඒ මව් කුසකට ඒ කියන්නේ ඒ කෙනාට අනුග්‍රහ පිනිස පවතිනු. එතකොට මේ ආහාර තියෙනවා. ඒ ආහාර හතර ගැන තමයි කියා දෙන්නේ. මුලින්ම කියා දෙන්නේ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා කියන මේ දේ කියන්නේ මුලින්ම කියා දෙනවා කබලින්කාර ආහාරේ. ඊට පස්සේ ස්පර්ශ ආහාරේ, මනෝ සංචේතන ආහාරේ, විඥාන ආහාර කියන මේ ආහාර හතර දැන් විස්තර කරන්න. එතකොට පින්වතුනි කබලින්කාර ආහාරය කිව්වහම අපි ගන්න මේ කැබලි කරලා ගන්න මේ අපි ගන්න ගොරෝසු විවිධ ආහාර තියෙනවා. එතකොට මේ ආහාරය බෙදනවා ගොරෝසු සහ සියුම් වශයෙන්. කොහොමද බෙදන්නේ? ගොරෝසු සහ සියුම් වශයෙන්. මෙහෙම හිතන්නට ඕනේ. ඒ තමයි එක තැනක දෙවි කෙනෙක් අහනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ හරියට වර්ණනා කරන මේ දිවියෝ කියනවා මේ කෙලෙස් සැඩපහරින් එතර වෙච්ච මුනිදානනි, කෙසඟ සිරුරක් ඇති උත්තමයානෙනි, ඊට පස්සේ බවහාග්‍රය තරණය කළ උත්තමයානෙනි, ඔහොම කියලා කියනවා මේ දිවියෝ. ස්වාමිනී කොහොමද ඇත්තට මේකෙන් ගැලවෙන්නේ මේ දුකේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත, මනස, එහෙම නැත්නම් විඥානයේ හයවෙනි කොට ඇති මේ ඇස, කන, නාහි, දිව, කය ගැන කියා දීලායි තියෙන්නේ. ඒ ගැන තියෙන ඇල්ම ඔබ අත්හරින්ට, එතකොට දුකින් නිදහස් වෙයි. එහෙමනම් අපිට සිතක් තිබෙනු. ගහකට කොළකට සිතක් නැහැ. පර්වතයකට සිතක් ඇත්තෙත් නැහැ. ඒ නිසා ඒවා තුළ ආශාව කියන ධර්මතාවය දකින්ටත් නැහැ. හැබැයි සිතක් තිබෙන පුද්ගලයාට ආශාව තිබෙනු. එනං ඒ ආශාව තිබෙන්නේ කුමක් ගැනද? සිතින් දැනගන්න පුළුවන් දේ ගැනයි. කුමක් ගැනද? සිතින් දැනගන්න පුළුවන් දේ ගැනයි. එතකොට සිත ඇසී හටගත්තොත් දැනගන්න පුළුවන් ඇසත් රූපත්. ඒ කියන්නේ අපේ මේ කළු ඉංග්‍රියාවට ආලෝක ඇවිල්ලා වැටෙනවනේ. නේද? කළු ඉංග්‍රියාව නැත්තම් බෑනේ. එතකොට මේ පිහිටපු දේනේ දැනගන්න තියෙන්නේ. ඇස් කඩන් විඥාන එළියට එහෙම නෙවද? නෑ නේද? හරි. එතකොට මේ ඇසේ සිත හටගත්තාම මේ ඇස ගැන, ඇහැට පේන රූපය ගැන දැනගන්න පුළුවන්. එතකොට අපිට තෘෂ්ණාව තියෙන්නේ කුමක් ගැනද? අන්නී දේවල් ටික ගැන. ඊට පස්සේ කණී සිත ඉපදුනොත් එතකොට අපිට කන ගැනත්, ශබ්ද ගැනත් දැනගන්න පුළුවන්. එතකොට මේ දැනගන්න දෙයට කුමක්ද තියෙන්නේ? තෘෂ්ණාව තියෙනවා. ඒ වගේම තමයි පින්නතුනි සිත නාසයේ හටගත්තොත් නාසියත් ගඳ සුවඳත් පිළිබඳව දැනගන්න පුළුවන්. සිත හටගත්තේ නැත්නම් දැනගන්න බෑ. එතකොට මේ නාසියත් ගඳ සුවඳත් ගැන තමයි සිතේ ආසාව තියෙන්නේ දැනගත්ත දේ ගැන. සිත දිවේ හටගත්තොත් දිවත්, දිවට දැන් රසත් දැනගන්න පුළුවන්. හටගත්තේ නැත්නම් බෑ. ඒ වගේම තමයි සිත හටගත්තොත් මේ කයි කයත් පහසත් ගැන දැනගන්න පුළුවන්. ඒ ගැන තමයි ආසාව ඇති වෙන්නේ. එතකොට මේ සිත මේ මානසික ක්‍රියාවලියත් එක්ක මේ මනසට අරමුණක් ආවහම
එතකොට මොකද වෙන්නේ? එතකොට මේ මනසේ හටගත් අරමුණු මේ මනස ගැන දැනගන්න පුළුවන්. එතකොට ඊගෙන තමයි ආසාව ඇති වෙන්නේ. දැන් එතකොට මූලික ක්‍රියාවලිය සිතක මෙහිම තියෙනවා. එතකොට මේ අනාත්ම වූ සිත, හේතුන්ගෙන් හැදිච්ච සිත, හේතු නැතිවීමෙන් නැති වෙලා යන මේ සිත අපි දන්නවා නිරන්තරයෙන්ම වෙනස් වෙන එකක්. කය කියන්නේ අවුරුදු 20ක් 10ක් 15ක් 25ක් 60ක් හරි දකින්න පුළුවන් කියන්න පුළුවන් කියන බුදුරජාණන් වහන්සේ. නමුත් සිත කියන එක එහෙම බෑ කියනවා. වඳුරෙක් අත්තක් කල්ලලා අනිත්ත් තෙල්ලිලා යනවා වගේ මේ සිත ඇති වෙලා නැති වෙලා යනවා කියන වේගවත්ව. ඉතින් මේ අනිත්‍යතාවේ තේරුම් ගන්න. එහෙම වෙන්නේ සිත හේතු නිසා තියෙන නිසා, හේතු වෙනස් වෙද්දී වෙනස් වෙන නිසායි. එතකොට මෙන්න මේ සිතින්, සිත කියන්නේ විඥානේ, මනස කියලාත් කියන. එතකොට මේ දැනගන්නා දේ පින්වතුනි, දැනගන්නා දේට තමයි අපේ මොකක්ද තියෙන්නේ? තෘෂ්ණාව පැතිරිලා තියෙන්නේ. කුමක්ද පැතිරිලා තියෙන්නේ? තෘෂ්ණාව පැතිරිලා තියෙනු. එතකොට දැන් අපි දැනගන්න ඕනේ නං ආහාරය ගැන. එතකොට මෙතනදී කියනවා ගොරෝසු ආහාරත් සියුම් ආහාර. ඒක සාපේක්ෂ දෙයක්. දැන් ඔය පරණ ආචාර්යවරු ඇදුරෝ කියනවා මෙහෙම. ඒ තමයි මේ වතුරේ ඉන්න කිඹුලා කිරිමැටිත් ගිලිනෝ. අහලා ඇතිනේ එහෙම කතාවක් කියනවා. අපි කවුරුත් ඒ සතා ගන්න ආහාර සමහර විට දැකලා නැහැ. ඔය කුකුල්ලු එහෙම ආහාර ගද්දි වැලි කැටත් ගිලිනවද නැද්ද? ගිලිනෝ. ඒ වගේ මේ කිඹුල්ලෝ ආහා ගද්දි මේ ගල් වගේ මේ ගොරෝසු දේවලුත් ගන්නවලු. එතකොට මේ සතාගේ මේ ආහාර විවිධ ගන්න ගොරෝසු දේවල් ගන්න. ඊට පස්සේ හරක් ආදිදී ඇවිල්ලා මේ වතුර බොද්දි එතනදී මේ කිඹුලා මොකද කරන්නේ? ගිලිනවා සත්තුන්ව. ඊට පස්සේ මේ ඉන්න මේ සත්වයේදී මොකද වෙන්නේ? මේ සතා කටින් අල්ලලා ගිලිනු වතුරට ඇදන් ගිහිල්ලා මිනිස්සුන්ව කනෝ. එතකොට මේ ඝන ගොරෝසු දේ ගද්දී යාගේ ශරීරය මොකද වෙන්නේ? ඒක දිරවන විදිහට තියෙනවා, හැදිලා දිරවල යනවා. හැබැයි මේ කිඹුලට වඩා මොනරා ගන්න එක සාපේක්ෂව ගත්තොත් ටිකක් සියුම් කියලා. ගෝනුස්සු, නයි පැටව්, පොළොම් පැටව්, මාපිල් පැටව්, ඊට පස්සේ මේ වගේ දේවල් ඒ සතා ගන්නවත් නැද්ද? වී වී කියන්නේ අපිට අමුවෙන් ගන්න, අපි තම්බල එහෙම නිගන්නේ. එයා කුඹුරවල ඉස්සහම ගිහින් අහුලගෙන කන ඔක්කොම මොනරු. කිඹුලට වඩා මොනර ගන්න එක සියුම්ලු. ඊට වඩා සියුම්ලු අලිය ගන්න එක. ඇයි? එයා කොළ අතු මේව කනු. ඊට වඩා සියුම්ලු මූ, හාව්, උදුපියල ඒ වගේව ගන්නවා. ගවය, තනකොළ වගේව ගන්න. ඒක ඊට වඩා සියුම්ලු. එතකොට අපික ඒ ඒ විදිහට ගත්තා මේ සියුම් බව දකින්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සු, අපි පින්නතුනේ එළවලු, පළතුරු, විවිධ ආහාර ගිනවට අපි මොකද කරන්නේ? ඒක උණු වතුරේ තඹනෝ නේ. ඒ උයද්දි හිමනි කරන්නේ නේ, තුන පහ දාලා වතුරේ තඹනවනේ. හාල බත තඹනෝ. ඊට පස්සේ හපන්න පුළුවන් විදිහට සියුම් කරනෝ. ඊට පස්සේ බත් පිඩ අනලා කටේ තියලා පුරස්චාරවක කියන දත්නේ තියෙන්නේ, චාරවක පුරස්චාරක මතක විදියට හපලා 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 මොකද කරන්නේ? අඹරනෝ. අඹරලා කෙලත් එක්ක මිශ්‍ර කරනෝ. කරලා තව වතුර ගුරක් වෙනම වීදුරු දෙකක් තියාගෙන වතුර චුට්ටකුත් කලවම් කරලා ගුඩුස් ගාලා ගිලිනවා නේද? එතකොට මේ ශරීරයට ඇතුල් වෙන්නේ නිකන් ආහාරය බැලුවම කැබලි කරලා නිකන් දියරේ වගේ තමයි. ඊට පස්සේ ඒකට පළතුරු යුස එකක් වගේ බොනවා නම් වෙනම එකක් ගන්නවා. කාලි වරෙල වතුර වීදුරු ජෝගු දෙකක් විතර බීලා දානවා. ඒකට තව වතුර කලවම් කරනවා. කරන්නේ නැද්ද? කරනවා. විටපින් පෙත්තක් දෙහිකුත් එකතු කරගන්නවා.
එතකොට මේක බඩවැලට ගියාම ඕජාවක් අම්ලත්වයක එකතු වුණාම ඊට පස්සේ පින්නතුනේ මේ ආහාරේ බඩවැලේ දිග කොච්චරද පින්නතුනේ අඩි 20ද 30 ගන්න 60 ගන්නත් කීයද 28ක් විතර හරි හොයාගන්න එතකොට මේ බඩවැල දිගේ ගලාගෙන යනවා එතකොට අපි අර S2 දෙකපු දීනේ මේ ශරීරයට ගියාම ඒ ගිහිල්ලා අසෝචි මාර්ගයට එකතු වෙලා මේ ශරීරයෙන් පිට වෙලා යනවා ගොරෝසුදී. එතකොට දියර ස්වරූපෙදී අතුණු බහ බඩවැල් වලින් උරා ගන්නවා. ඒතර අපිට පේනවා මේ ඕජාව තමයි කෙස්ලොම් විදියට ඝන වෙලා තියෙන්නේ කියන එක. සැකිල්ල විදියට ඝන වෙලා තියෙන්නේ. දැන් මව් කුසේ කලලී සියුම්නේ. දරුවට මව් කිරේ ඉඳන් තමයි පටන් ගන්න ගොරෝසු ආහාර. ඊට පස්සේ ටික 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 ගොරෝසු ආහාරය දෙනවා. එතකොට අපිට පේනවා පින්නතුණි අභ්‍යන්තරයේදී මේ ඕජාව තමයි ගත්තේ. දැන් බලන්න කිඹුලට වඩා එන්ඩෙන්ඩ ගත්තාම අපේ සියුම් නේද? සියුම්. අපිට වඩා චාතුම් මහරාජික දෙවියුන්ගේ ආහාරේ සියුම්. ඊටාම සියුම්. අර ඕජාව ඇතුල් කරනවා කියන්නේ බුදුරයන් වහන්සේගේ ආහාරවලට සමහර දෙවිවරු ආහාර කෙනී පූජා කළාට දෙවියෝ තෝජාව ඇතුල් කරනවලු. ඒ වගේම තමයි චාතුම් මහරාජික දෙවියන්ට වඩා තාවතින්ස යාමි දෙවරුන්ගේ යාමි තාවතින්ස දෙවරුන්ගේ ආහාර සියුම් ඊට වඩා තුසිත ඊට වඩා නිම්මාර ඊට වඩා කියනෝ. ඒතර මේ ශරීරවල පිහිටීමත් ආහාරට අනුරූපව සියුම්. අපි පියවි ගුරුසු ඇසට දකින්න බැරි වෙන විදිහටම සියුම්. ඒතර මේ ආකාරයෙන් මේ ශරීර ධර්මතා වෙනස් වෙනෝ. ඒකයි මේ වර්ග දෙකම ඇතුළු වෙන්න කියන්නේ සාරිපුත්යන් වහන්සේ ගොරෝසු සියුම් මේ කබලින්කාර ආහාරය ගැන කියා දෙනු. එහෙනම් මේ ආහාරයේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? පින්නතුනි අපිට තියෙනවා මේ මුඛය දත් ටික තියෙනවා. මුඛයේ ඇරිහාම හිස් අවකාශයක් තියෙනවා. මේ හිස් අවකාශයට අපි මොකද කරන්නේ? ආහාර පිට තියෙනවා. ඊට පස්සේ බඩවැල කියලා කියන්නේ මොකද්ද? හරියට ස්ලෝන් බටයක් වගේනේ නේද? ඕක ඇතුලේ ඉන්නේ මේක ඇතුලට යන්නේ හිස් බව තියෙන හින්දානේ. ගිහිල්ලා තෙරපි පැය 24ක් පුරා ක්‍රියාත්මක කළා. මේක පහලට ගලනවා. ගල්ලා එළියට පිට වෙනවා. ඔය ටික වෙනවා නම් ඔච්චරනම් වෙන්නේ මෙතන ප්‍රශ්නයක් නැහැ. අපි දන්නෙත් වෛද්‍යවරු දන්නෙත් ඔය ටිකත් ඒක හරහා ශාරීරික ක්‍රියාවලිය සිද්ධ වෙන එකත් විතරයි. ඉතින් සාස්තුන් වහන්සේත් මේ ගැන කියා දීලා තියෙනවා. දැන් පින්නතුනි සාමාන්‍ය ලෝකයා මේක උහුම දන්නවනේ ආහාර මෙහිම මෙහිමයි මේ ක්‍රියාවලිය. යම් දෙයක් දන්නු. බුදුරජාණන් වහන්සේ මේ සියලු දේත් ඒක සියලු ක්‍රියාවලීන් පිළිබඳ හොඳට දන්නු. අත්පටි සම්බිධා කියන්නේ ඒක හිතා ගන්න බෑ. ඒකයි මේව විස්තර කරන්නේ. ඒ ප්‍රඥාව ආශ්චර්යවත් එකක් පින්නතුනි. එතකොට අපි අතීතයට හිත යොමු කරද්දී අනුරාධපුර යුගයේ අවුරුදු 5000කට 7000කට 8000කට ඉහත අතීතය දෙස අපි බලන්න ගියාම අපිට හොයාගන්න බෑ. එහෙනම් කාලයට ආවරණය වෙලා කාලෙන් වැහිලා තියෙනවා අපිට ගොඩක් දේවල් පේන්නේ. සාස්තුන් වහන්සේ මානසිකාරය යොමු කරද්දී අතීතයට යමක් දකින්න උන්වහන්සේට කාලෙන් බාධාවක් වෙන්නේ නෑ. ආවරණී වෙච්ච තැනක් නේ. අන්නේ නිසයි සාස්තුන් වහන්සේ අතීතයේ සියලු දේ විස්තර කරන්නේ. අපිට මේ බිත්තියක් දැක්කොත් ඒකෙන් එහා පැත්තේදී දකින්න බෑ. ඒකේ පර්වතයක් ගහක් වලක් දැක්කොත් ඊට එහා දකින්න බෑ. ආවරණී වෙලා තියෙනවා. සාස්තුන් වහන්සේට එහෙම නැහැ කියනවා. උන්වහන්සේ සිත යොමු කළොත් මේ චක්‍රාවාටී මේ සියලු දේ උන්වහන්සේ දකින්නවා කියනවා. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදලා දවසට දෙපාරක් ලෝකෙ දකින්වලු බලනවලු විමසනවලු. කොහොමද මේ චක්‍රාවාටි ඉඳගෙන උන්වහන්සේ ගන්ධ කුටියට එනකන් බලනවලු මේ සත්ත්ව ලෝකෙ ගැන?
ඊට පස්සේ තවත් වරුවක බලනවලු ගන්ධ කුටි ඉඳන් සකල ලෝකයාගෙන අන්න ඒකයි පින්වතුනි බුද්ධ දේශනාවල තියෙන්නේ ශාස්තුන් වාසේ අසවල් දිව්‍ය අසවල් බ්‍රහ්ම ලෝකේ අසවල් සත්වයා දැක්කා උන්වහන්සේ වැඩි ඇතින්ට අද අසවල් අසවල් පුද්ගලයාට අසවල් අසවල් මාවතීදී උපකාර කළ යුතුයි ගව් ගණනක් ඈත දුර උන්වහන්සේ දකින්නේ ඒකයි මේක උන්වහන්සේගේ ඒ අනන්ත ඥානියන් එක පිහිටපු එකක් බුදුරජාණන් වහන්සේගේ ඥානිය කියන්නේ සුළුපටු එකක් නෙවෙයි අපේ ඥානිය සුළුපටුයි සුළුපටු නිසා මේක අපිට වැටහෙන්නේ නෑ වැටහෙන්නේ නෑ දැන් එතකොට මේ ආහාරයේ ක්‍රියා සියුම් බව ඔබ මේ විදිහට තේරුම් ගන්න ඕනේ දැන් ආහාරී බාණ්ඩ හිස් අවකාශයකට ඇතුල් කළා ඊට පස්සේ උගුරෙන් පල්ලෙහාට ගියා උගුරෙන් පල්ලෙහාට ගියාට පස්සේ ඕගොල්ලෝ ඊටු ටිකත් ඕගොල්ලොමද කරන්නේ හපල කණ එක ඕගොල්ලෝ කළා උයා ගන්න එක චේතනාත්මක කළා උගුරෙන් පල්ලෙහාට ගියාට පස්සේ මේ ශරීර පද්ධති ක්‍රියාවලියත් එක්ක මොකද වෙන්නේ පැය 24 තුල ඒක සිද්ධ වෙවි ගිහිල්ලා උදේට අමාරුවවම තමයි චේතනාත්මක ඊටු ටික කරගන්න තියෙන්නේ ඔව්ද නැද්ද ඇත්ත නේද? ඔව්. එතකොට කල්පනා කරලා බලන්න මෙපමණකින් මේ සියල්ල අවසන් වෙනවා නම් අපිට සංසාරී ගැටලුවක් නොවි. ඇයි ගහකොළත් පොළවෙන් ඕජාව ගන්නේ? දලු දාලා හැදෙන්නේ? එතන සංසාරේ සකස් වීමක් නැණි. නැ නේද? ආ. එහෙනම් අපිට බලපාන දේ මොකක්ද? ශාස්ත්‍රු බුදුරජාන් වහන්සේ දුටු දැන් මේ ක්‍රියාවලිය දෙවියකලත් නෙවෙයි දෙවියකලා කියලා බලන්ට ගියොත් ඇත්ත පේන්නේ ඒක බැහැර කරන්න කියලා තමා විසින් කළා කියන ක්‍රියාවලියත් අත්හරින්ට ශාස්ත්‍රුන් වහන්සේ මේ පෙන්වා දෙන විදිහට මේ නිසා මේ දේ වෙනවා කියලා දකින්ට එතකොට තමයි සම්මා දිට්ඨිය මතුවලා ඉන්නේ ප්‍රඥාව මතුවෙන්නේ පිළිසිදුව දෘෂ්ටියකට ග්‍රහණේ නොවි දෘෂ්ටියකට ගහන්නේ නොවි එතකොට මේ සතර මහා ධාතු කියන එක පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් එනම් මේ පඨවි ආපෝ තේජෝ වායුත් සියුම් ආකාරයෙන් ගුරුසු ආකාරයෙන් පවතිනවා කියලායි තීරුම් ගන්න තියෙන්නේ. දැන් එතකොට කුමක්ද මේ ආහාරය දැන් අපි ගත්තාම පින්වතුනි හොඳට ප්‍රවේශමට තීරුම් ගන්න ඕනි. ඒ තමයි බත් පිඟාන ගත්තා. අපි කවදාවත් මේක කල්පනා කළේ නැහැ. බඩකින්නේ තියෙන වෙලාවට මේක ගිලලා ඉවර කරනකන් තමයි අපිට කල්පනාව තිබුණේ. නේද? වැඩට යද්දී එහෙම නැත්නම් හදිසියකදී මොකද කරේ ඉන්දියා රුපියල් 20ක 10ක 30ක අරගෙන සම්බෝලයි කිරිහොදි එක්ක මොකද කළේ ගිලගෙන ගිලගෙන ගියා හිර වෙනවට වතුර වීදුරුවක් තියාගෙන ගුඩුස් ගුඩුස් ගෑවා පින්නතුණින් එතනින් එහාට අපි අවබෝධයක් නැහැ ඉන්දියා පහදාගන්නේ මෙන්න මෙහිමයි අර මිරිකලා මෙහි පිටියනලා මෙහිමයි ලුණු මෙහිම මෙහිම දාලා තම්බන්ඩෝනේ මෙහිමයි ඒක දන්නෝ නේද පරිප්පු කඩල ගේන ඒක අමුවෙන් කන්න බෑ තම්බල කොහොමද ලුණු ටික දාලා හදා ගන්නට දන්නව ඊට පස්සේ බත් පිඟානකට බෙදා ගන්නටත් දන්නව හොඳට ඊට පස්සේ බත් පිඟාන ගන්නව කොයි අතටද වම් අතට උහුම ගත්තා දකුණු අත මෙහෙම තියාගත්තා ඒ ආහාර අතිනුත් කැබලි කර 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 කටේ තියාගත්තා ගිල්ලා නේද එහෙමනම් මෙන්න මේ ආහාරයේ දෙස දැන් හොඳට බලන්න කුමක්ද බලන්න තියෙන්නේ ඒ තමයි පින්වතුනි ආහාරයේ පිළිබඳව අපි දැනගන්නේ කොහොමද විඥාණයෙන් මං කිවි විඥාණය හටගන්නේ කොහෙද ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ කියන මේ තැන්වල එහෙනම් ආහාරේ බත් පිඟාන ගත්තොත් අතට බත් පිඟාන ඇහැට පේනවද නැද්ද එහෙනම් ආහාරට පෙවුනේ ඇයි
ඇසේ විඥානේ හටගත්ත නිසා. ඊනඟ ආහාරය විඥානින් දැනගන්නවද නැද්ද? දැනගන්න දෙයට මොකද්ද තියෙන්නේ? ආසාවයි. නේද? චක්කුම් භික්කවේ අර කියන්නේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. එත්ත නිවිසිමාන නිවිසති කිව්වා. දැන් මලමිනියට ඇස තිබුණට සිත නැහැ. එතනදි කියන්නේ ඒ ඇසේ හටගත්ත සිතින් ඒ දැනගත්ත දේ. එතකොට ඒ කෙරෙහි තමයි ප්‍රිය වූ මිහිරි වූ දේ ඇස ලෝකේ කියනු. නේද? රූප කියනු. ඔන්න දැනගත්තා. එහෙනම් පින්නතුනේ ආහාරය කියලා කියන්නේ මොකක්ද? ඇහැට රූපයක්. මොකක්ද? රූපයක්. එතකොට ඒ ඇසින් දැනගත්තා වූ ඒ රූපෙට, එහෙනම් ඒ රූපයක් නම් ඇහැට පේන්නේ, ඒක මොකක්ද? කාමයේ උපද්දව ගන්නට මුල් වෙන එකක්. ඒතර ආහාර දිහා බලලා නේද අපි තෘෂ්ණා උපදව ගන්න සිටි සිටිවිලි. ඔව්ද නැද්ද? ඔව්. මෙන්න මේ ආහාරේ අසූචි වුණාට පස්සෙත් අර බත් පිඟාන මුලින් දැක්කහම කඩවල ලස්සනට පොලිතින් එක දාලා ලස්සනට තියෙද්දි අඩවඩ නේද? ඔක්කොම තියෙනවා නේද? තෝසේ ඉට්ලි දකිද්දි කොහොමද? කටට කෙලිනුවා. එතකොට කටට කෙලිනුවේ ඇසින් දැනගත්ත දේ හින්දාද නැද්ද? එහෙනම් කටට කෙලිනුවේ ඒ ඇහින් දැනගත්ත දේ ගැන සිතේ තෘෂ්ණාව ඇති වුණ හින්දාද නැද්ද? ඒකත් එක වේගින් ශරීරයේ ක්‍රියාත්මක වෙලා උත්තේජනය වෙලා තියෙනු. නමුත් ඒක මලපහ වුණාට පස්සේ දැන් ඒ කාපු ඉට්ලි වඩි තෝසේ ඉන්දියා අපටික තමයි තියෙන්නේ. දැන් අර වගේම කෙල ගිලිනවද? පුදුමයි. හැබැයි ඒකට කෙල ගිලිනව මොකුන්ද? පණුවෝ ටික, සත්තු මැස්සු නිල මැස්සු, බාණ්ඩ වෙනස් වෙලා ගිය විදි ආහාරි. ඇත්ත නේද? ඒකයි මේක හිස් කියන්නේ. එතකොට බාණ්ඩේ මේ ආහාරය වෙනස් වෙලා ගිය විදි, ඊට පස්සේ ඒක පස් වෙලා යනවා. පස් වෙලා ගියාට පස්සේ දැන් අපි දකින්නද ඉට්ලි වඩේ තෝසේ කියලා? නෑ, පස් කියලා දකින්න. තෙතමනිය වාස්පු වුණා, උණුසුමාදිදී නැති වෙලා යනවා. ඒකේ තිබුණ වාත කොටස් වාතේ ටික තුනා. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ, දැන් අර ආහාරේ මුලින්පත් පිඟාන කඩේ තියෙන විදිය දැකලා ඉපදිච්ච දේත්, දැන් පඨවි ආපෝ තේජෝ වායෝ නිකන් දැක්කටත් ඇති වෙන වෙනසක් තියෙනවද? ඉස්සෙල්ලා තෘෂ්ණාව ඇති වුණා, දැන් නැහැ. එහෙනම් ආහාරය ඇහැට පේන රූපයක්. දැන් බලන්න මේ ආහාරය අවබෝධ කරන්න කියන ලස්සන. එහෙනම් පින්නොතුනි, පැහැදිලිව ඇහැට පේන රූපේ ආහාරිට තෘෂ්ණාව පවතිනු. මොකද්ද පවතින්නේ? තෘෂ්ණාව තියෙන්නේ. ඊට පස්සේ ඒ ආහාරේ බත් පිඟාන අරගෙන හාල් මැස්සු බෙදලා, පපඩම තියෙනවා, මුරුක්කු තියෙනවා, තව එක එක જાති තියෙනවා නේ ආහාරය තියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මතක් කරද්දිත් එහෙම වෙනව නේද? කෙලවුනව නේද? හපනව කෙනෙක් කරස් කරස් ගාලා. කන්ට ශබ්දයක්ද නේද? ශබ්දයක්. එතකොට යා හපද්දී ඒ ශබ්ද අපේ කන්ට පැමිණෙන්නේ පෑනේ තරංගාකාරය. හරි, ශබ්ද එනවා අපිට. ඇවිල්ලා කන්බිරි කම්පණි වෙනවා. අපි ඒක දැනගන්නේ නැද්ද? දැනගන්නවා. එතකොට මේ කණින් අහන ශබ්දයත් එක්ක ආහාර ගැන මේ ශබ්දයේ හිද්දි මොකද වෙන්නේ? කෙල වුණනවායි. එහෙනම් මොකක්ද ඇති වෙලා තියෙන්නේ? තෘෂ්ණාව ඇති වෙලා. දැන් බලන්න මේක වේගවත්ව සිද්ධ වෙන විදිය. ඊට පස්සේ ආහාරින් පින්නතුණී රම්පි කරපිංචා උයද්දි ආහාර ගෙදරක හොඳ බැදුමක් හදද්දි ගෙයින් එළියට අස්සෝ දෙනු. ළමයි ටික කුස්සියට ඇවිල්ලා අම්ම උයද්දි නැද්ද? උයයි උයද්දි අම්ම හදලා මොන හරි කැවුමක් හරි දාද්දි හරි වේවා මොන හරි හදද්දි පොඩි උන් ඒකෙන් ටක් ගාලා නම් කන. අම්මල කෑ ගහන. හිටහන් හදලා ඉවර වෙනකම්. ඔව්ද නැද්ද?
තාත්තා ශාලි ඉඳන් කියන ඕක ඉක්මනට ගේන්නකෝ කියන නැද්ද අම්මත් ඉන්න ගම කනවා දැන් එතකොට වහණේ උනේ මොකක්ද සුවඳයි එනගේ සුවඳ කියන එකත් පඨවි ආපෝ තේජෝ වාය වලින්ම සකස් වෙච්ච එකක් නමුත් මේ සුවඳ මුල් කරගෙන අපිට කෙල වුණනවා අපි හිතනවා ශාලි ඉඳගෙන හිතනවා අම්මා හදන්නේ මෙව්වා අම්මා හදන්නේ අරදී අම්මා හදන්නේ මේදී එයා හදනවද නැද්ද ලෝකෙන් හිතක් මේක මීගාන්ට බැදුන ෂෝක් ඔව්ද නැද්ද ඕ එතකොට මේ නාහිට දැවුණ දෙයට අන්න ගඳ සුවඳ ඔස්සේ මොකද්ද ඇති වෙලා තියෙන්නේ තෘෂ්ණාව ඒ වගේම තමයි ඊට පස්සේ අපි බත් එක අම්මා මේසෙට ඇරියට පස්සේ අනලා අනලා දිවේ තියාගන්නවා දැන් දිවට මොකද්ද රසී දැන ලුණු රස කහට රස තිත්ත රස ඇඹුල් රස අම්මා අද හොඳට උයලා නේ අද හොඳට නෑ එහෙම කියන්නේ නැද්ද කියනු එහෙනම් පින්නතුනි අන්න විඥාණයෙන් දැනගත තව දෙයක් දැන් කන්න කන්න ආහාර ගන්න ගන්න මොකද වෙන්නේ තෘෂ්ණාවමයි උපදින්නේ තවත් කෙල උනනවා කටි කීටය අම්ල ගතිය ආමාස වලින් ගලන්න ගන්න වේදීත් එක්ක වෙන්නේ නැද්ද ක්‍රියාවලිය වේගවත් වෙනු එහෙනම් අපිට මොන හරි වෙලාද නැද්ද කයටත් එක්ක ඔව් එහෙනම් පින්නතුනි ආහාරය මොකක්ද තව ක්‍රියාත්මක වෙනවා රසයක් විදියට දැන් බලන්න රූපයක් ශබ්ද ගන්ධ රස ඊළඟට මොකක්ද පහසක් බඩකින් හිටිය ළමයි තාත්තකී කී ඉක්මනට ගේන්න උක හදන් රොච්චරයි පරක්කු දැන් මොකද වෙන්නේ ඒ දැන් මොකද වෙන්නේ රසම් එකක් ගන්නවා තවත් බඩකින් විල හොඳට ගන්න ආහාරය දැන් මොකද වෙන්නේ පින්නතුනි බඩකින් නිවෙනවා අර කයේ තිබුණ වේදනාදී දේ නැති වෙලා ගිහිල්ලා කය සැහැල්ලු වෙනවා සැපයක් ඇති වෙන්න පටන් ගන්න වැඩි වුණාම අමාරු වෙනවා නේද අජීර්ණයක් ආවොත් තවත් අමාරු ඒක ඒත් පහසක් තමයි පින්නතුනි නං ආහාරය කයට දෙන්න මොකද්ද පහසක් වුණා එහෙනම් ආහාරයේ මූලික ක්‍රියාකාරීත්වය මොකද්ද රූප ශබ්ද ගන්ධ රස පහස එතකොට මෙන්න මේ රූපයක් මුල් කරගෙන තමයි අපි කෙලස් වගුරවන්නේ අපි ශබ්දයක් මුල් කරගෙන කෙලස් වගුරවනවා ඒ ශබ්දය අල්ලගෙන ඊගෙන මනසින් සිතලා නාහිර දෙන ගඳ සුවඳ මුල් කරගෙන කෙලස් වගුරවනවා දිවට දෙන රස මුල් කරගෙන කෙලස් වගුරවනවා කයට දෙන පහස මුල් කරගෙන කෙලස් වගුරවනවා කෙලස් වැගිරුණේ ඇයි තණ්හාව නිසායි කුමක් නිසාද තෘෂ්ණාව නිසා. එතකොට හිමනම් මේ කබලින්කාර ආහාරයෙන් මුල් කරගෙන එයාට දකින්න තියෙන්නේ මොකද්ද? ත්‍රිවිධ තෘෂ්ණාව මේ තෘෂ්ණාවී ධර්මතාවය දකින්න තියෙන්නේ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ මුල් කරගෙන ඉකිරි ඇල්මින් අපි මානසික කාමයන් උපදව ගන්නවා. සිතිවිලි විවිධාකාරෝ ඔන්නේ අවබෝධ කරගන්නවා මේක සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. දැන් මේක දෙයියෙක් කළාද? නෑ. බාහිර කෙනෙක් කළෙත් නෑ. මේ විදිහට තේරුම් ගන්න. මේ විදිහට තමා කළත් නොවේ මේ හේතුව නිසා මෙහිම ඉපදුණා. අන්න පටිච්ච සම්පාදේ. දැන් එතකොට මේ ආහාරය ගැන දැනගෙන ඒක ගලපන්න තියෙන්නේ මොකෙද්ද? මොකටද? පටිච්ච සමුප්පාදයට පටිච්ච කියන්නේ ප්‍රත්‍යයෙන් සමුප්පාද කියන්නේ උපන්නා වූ දැන් දැක්ක නේද මේ ලෝකේ තියෙන මොනවද රූප අපි කොච්චර බැලුවා රූප තියෙන්නේ ශබ්ද ගඳ සුවඳ රස පහස එතන මේ රූප ශබ්ද ගන්ධ රස පහස මුල් කරගෙන කාමී අපේ සිත උපදව ගත්තා නම් රූප ශබ්ද ගන්ධ රස පහස කියන්නේ මොකද්ද පඨවි ආපෝ තේජෝ වායු එහෙනම් එයා නුවණින් මේ විදිහට දකිද්දී ආහාර ගැන ওই විදිහට නුවණින් හිතද්දී මේ හිස් සිතිවිලි ධාරාව දකිනු මේ හිස් තෘෂ්ණාවේ ක්‍රියාවලිය දකිනු දකිද්දී මොකද වෙන්නේ
ඒකෙදි තියෙන ඇල්ම නිරුද්ධ වෙනවා. කබලින්කාර ආහාරය අවබෝධ කළොත් ඔහු අනාගාමි වෙනවා. පංචකාමිනිය අත්හැරෙන්නේ. කබලින්කාර ආහාරය අවබෝධ කළොත් මොනවද වෙන්නේ? අනාගාමී බවන්න. මේ ක්‍රියාවලිය මනෝ වෛද්‍යවරයෙක් දැක්කද? වෙන කෙනෙක් දැක්කද? දෙවියෙක් දැනගෙන හිටියද? බ්‍රහ්මීක් දැනගෙන හිටියද? කවුද අවබෝධ කළේ? බුදුරජාණන් වහන්සේ. සමහරු අහන බෝධිය යට වාරිවිලා කොහොමද අවබෝධ කළේ හාන. මේ කියන දේ හොඳට ගත්තොත් සිහි කල්පනාවෙන් අහගෙන හිටියනම් නිහතමානී සිතින් ආශ්චර්යවත් නැද්ද? ආශ්චර්යවත්. එහෙමනම් එයා අනාගාමී නිකන් නෙමෙයි වෙන්නේ. එහෙනම් ඊට කලින් සෝතාපන්න වෙන්න ඕනේ. සකදාගාමි වෙන්න ඕනේ. අනාගාමී වෙන්න ඕනේ. සෝතාපන්න වෙන්න කලින් සබ්ධානුසාරි හෝ ධම්මානුසාරි වෙන්න ඕනේ. ඊට මේ කබලින්කාර ආහාරය ওই විදිහට නුවණින් කල්පනා කරනවා නම් සමත වෙඩෙන්න ඕනේ. විමසීම තියෙන නිසා එතන විදර්ශනාවත් වැඩෙන්න ඕනේ. සමතයත් විදර්ශනාවත් එතන වැඩෙනවා. සිත ඒකකම පිහිටනවා. නීවරණ බැහැර විය යුතුයි. පින්නතුනි, එහෙමනම් අපි ආහාරය ගැන ওই විදිහට කල්පනා කරලා තියෙනවද? දිගින් දිගට ඒකයි අපි සෝතාපන්න නොවෙන්නේ. යෝනිසු මනසිකාරක වියෝකට අවුරුදු 40ක් හරි මේ විදිහට ක්‍රමානුකූලව දිගට දිගට දිනපතා මේ විදිහට නුවණින් විමසනවා නම් ඒ අවබෝධයට එනවද නැද්ද? එනවා. එනවා. පින්නතුනි, සමහර අය හිටියා, මම මේ කියන්නේ මමත් පුරුදු කරලා තියෙනවා. ඒ තමයි මේ එක එක ක්‍රම. මම මේවා කියන්නේ කාටත් තේරුම් ගන්නට. පළවෙනි ධ්‍යානේ, දෙවෙනි ධ්‍යානේ, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන, ආකාසනංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤය, නීව සංඤා, නා සංඤායතන නේද? ඊට පස්සේ අප්පනිහිත නිරෝධේ, මේවා කියලා මමත් වඩලා තියෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ධ්‍යාන වලට දාගෙන ගියා. සමහරලා ලොකු සානසි පින්නද මේක සමහරට වැරදි කිව්වා. ඒ අය මොකද උනේ? ඒකට ගැටිලා ගියා. මම ඒ අය යටතේ ඕ කළා ඉතින්ට එනක. හොඳ, ඊට පස්සේ පළවෙනි ධ්‍යානට සමවදින්න, මෙහෙම සමවදිමි කියලා අදිෂ්ඨාන කර පොඩි සමාධියක් ඇති කරන, ඔහොම අදිෂ්ඨාන කර කර යනවා. නිකන් හිත හිම 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 පවතින. මම ඕගොල්ලන්ට ඒ ක්‍රම කියන්නේ නැති කරන්න යනවා එතකොට. ඊට පස්සේ ඔන්න කියනෝ දැන් සෝතාපන්නයිලු. මන්නම් තීරුම් ගත්තා වෙන්න බෑ. හොඳ, මේ මොන විකාරයක්ද? මෙහෙමයි කියලා. මං හැබැයි ඒ ඔක්කොම කරලයි. ඇයි මේ අවබෝධයෙන් ඕනේ? මේ අවබෝධයෙන් ඕනේ. ඒතර ලෝකේ විවිධ ක්‍රම තියෙන, මිනිස්සු යනවා ඔහි දුවන්නම් වාලි. එහෙම නෙමෙයි පින්නතුනි. Taman nuwanin himin pravesimin thirunga. බාන්න මේ අවබෝධයට ගෙනියන විදිය සාරිපුත්තයන් වහන්සේ විස්තර කරපු විදිය. එතන මෙන්න මේ පිළිසිඳු තේරුම අරගෙන ටික ටික වඩන්න මනසින් කල්පනා කරන්න මේ ක්‍රියාවලිය. එයාට ටික 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 අවබෝධය ඇති වෙන්න ගන්නවා පිළිසිඳුව කාලයක් තුල. එහෙනම් මේක මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන් එකයි. ස්වාක්ඛාතයි මනාකොට දේශනා කළා. සම්දිටිකයි මේ ජීවිතය දකින්න පුළුවන්. අකාලිකයි ඕනම කාලික. ඒහිපස්සික එන්න බලන්න. ඕපනයිකයි තමා තුලින් දකින්න. පච්චත්තම් වේතබ්බ විඤ්ඤුහි. ඒක නගේ නුවණ තරම ටික අවබෝධ කරනවා නැද්ද? ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් මෙන්න මේ ආහාරය ගැන පින්වතුනි, ඔහු කොහොමද කලකිරින විදිහට බලන්නේ? උපමාවක් කියන පුත්තමාංශ උපමාව. අම්මයි තාත්තයි කාන්තාරේ යනවා. වතුර වෙන ආහාර නැහැ. මහදුරක් යන්න තියෙනවා. අම්මට තාත්තට වෙහෙසයි බඩගිනි. දරුවෙකුත් වඩාගෙන යන්නේ දැන් ඊටත් වඩා වෙහෙසයි. පොඩි කෙනා තාමතේ කෑ ගහනු. තාත්ත කියනවා, "ඒ බිරිඳට අපිට දරුව හදාගන්න පුළුවන්. අපි ඒ නිසා මේ දරුවව ආහාරයට අරගෙන මේ කාන්තාරෙන් ඈතර වෙමු." තාත්ත කොහොමද තමන්ගේ දරුවව මරන්නේ? අම්ම ගාවට එවනු. අම්ම කොහොමද තමන්ගේ දරුවව මවන්නේ?
తాత గావట యవను మే విదిట అమ్మ గావట తాత గావట దరువ యద్ది అవరుదు అవరుద్దిహు మాస దికిహు తుని హతరి దరువ ఎతని మెరిల వెటిను మెరిల వెటనట పసే దరువగే హమ అయిన్ కర్లా అత్పాయవల తీన మాంసే ఊరల గన్ను కటుటి గహకట కరను మే అమ్మై తాతై అర దరువగే రుదిరేత్తే కర మాంసి అముయిన్ కను బడకిన్న నివాగంట దెన్ అహన బుద్ధరజానన్ వహన్సే మే అమ్మట మే తాతట ఆసావక్ ఎతివేద దరువగే మాస్ కద్ది శాశ్వోక్ మాంసయక్ సువంద రస హపద్ది తలు కెల గిలెద్ది గిలెను సద్దెహిల ఇహమ వేయిద నెహపిన్నతుని ఏ అమ్మట హెడవెన్న లస్సన వెన్న కిన దీన్ నిమి ఆహార గ అపి అనిత్ ఆహార గద్ది విటమిన్ పెతి గత్తే మే ఆహార గత్తే ఇటు పాస్ కిరి ఎకక్ గాన్ని మేవ గాన్ని కాల్సియం అరవ వెడి వెన్న మేవ వెడి వెన్న హమట హొందై ఎస్ వెల్ట హొందై ముకును ఎన్న గొటుకొల కొలపాట ఆహార వర్గ మేవట హొందై గత్తే నేద్ది గత్తా ఇతకొట మీ పుత్త మాంసి ఉపమావిన్ ఆహారి దకిండి కివ్వే నిబ్బిదా వెతి వెన్న అవబోధియన్ యుతు కలకిరీమ ఎతి వెనో కుమక్ గెనద ఎహట పెవున ఆహారే కంటహేన శబ్దయక్ విధియట ఆవద ఆహారి పపడం హపద్ది అరవ మేవ నాహిట సువందక్ విధియట దివట రసక్ విధియట కాయట పహసక్ బాణ సువంద నాహిట ఎనో కెన్ కొచ్చర సివుమ్ ఎకక్ వెన్నూని గురోసు దేహక్ విధియ నిమిన్ నాహిట ఇద్ది ఇతర బలన్న పుత్తమాన్స్ ఉపమావ కివ్వే అవబోధియన్ యుతు ఆహారట నువెల్మ పిటిసై ఇతర ఆహారి అపి గద్ది ఇవగేన వివిధ విధియట మీ రసవిధినవా ఇవగైన ఆహార వట్టోరు హోయినవా ఇగన గంటే అనవా బోర్డ్ గహనవా టీవీకే దానవా అడ్వల్ట్ దదా అపి తృష్ణావి ఇక్కడ గ్రహణీకరులు నముత్ పటిసంకాయోనిసు పిండపాతం పటిసేవామి కొహమద గాన్ని ఆహారి ప్రత్యవేక్ష కల్ల లస్సన వెండి హెడరువ వెండి అతికర గంట నేమి శరీరే అడుతెం పురవ గంటత్ నిమి మస్మాంస దీవును వడా గంటత్ నిమి జవే తరుణ మధ్యాది దీపిని సత్ నొవి మీ గన్న ఆహారి అసూచి విల అనేక మీ ఆహారి గాన్ని మీ ధర్మార్గి దీవును కరగాన్ని మీ కాయ లిడ దుక్ని అతి కరగన శీల సమాధి ప్రజ్ఞ దీవును కరగాని మీ యథార్థ తీరు గంట దెన్ ఓహు ఆహారి గాని ఏ విధియట హితనవానాం కెలెస్ హెదినవద్ సామాన్య లోకి కెనుకుడి విధియట మస్ గత్త వేవా ఎలోలు గత్త వేవా కెలెస్ నొవెడెండ నం ఓ క్రమేట స్థితి ఎయుతుయి ఓ క్రమేట సీతా నెతు ఎలోలు గత్తత్ కెలెస్ వెడినవా మస్ గత్తత్ కెలెస్ వెడి భిక్షువట పెన్వాది యుతు ప్రతిపత్తి అందును గత యుతుయి నివరదివు పిన్నతుని ఒబ్బ ఏ విధియట నూని మే విధియట దకింట ఆహారిదియా తవత్ క్రమేత్తమ ఆహార గద్ది కెలత్ ఎక్క ఎకతు వినవా కెబలి వినవా పితసెమ్మెక్క ఎకతు వినవా అసూచి విధిట పిటవెలయను మీక యథార్థ ఏది నీద్ మా మీగన నీద మే విధిట దకిన్ని కెల హితద్దీత్ ఓగే సిత టిక టిక కామ్యం అహగటయను ఎదుట రూపశబ్ద గంధరస పహస ఆహారి తినో నం కామే ఏనం ఎహట పేని స్త్రీ పురుష రూప ద్వాదరువ గహకుల ఇరహద తారక సహిత మీ లోకి ఇడం కడం వతుపిటి ఒక్కొమత్ ముఖద్ద ఎహట పేని రూపయా కంటహీన శబ్దయా ఈనం ఇతన సతరమహాధాతు ఇహట గత దియాక్ పంచకామి అత్తరి నీ విధిట ఆహారి గెన సితీమింగ్ అనిద్దేవల్వటత్ ఏ విధిటి గెలపిల ఏ అవబోధి అతివిన ఉన్న సమ్మాదిట్టి ఉపదిను దహమట పెమినిను మీకు ఎత్తద్ద బురువద్ద మేము వినవద్ద నెద్ద ముస్లిం కెనాట కథోలిక్ కెనాట హిందూ కెనాట శుద్ధట అపిట బల్లట బల్లట పూసట కెరపొత్తట పూసిపెట్టి అట కాటత్ విను దివి అంట వినవ ఈనం బుద్ధ్రజాన్వాసికి ధర్మీకై పిన్నుతుని సత్యవాది శాస్త్రన్వాసికి అన్న శ్రద్ధావ పీఠపు లస్సన తీర్ణనే ఇది కియా దీనికి హారి ఎతడు హీనం అపిట కబలింకార ఆహారేది నూని బలన విధియ పుత్తమా సుపమావి అపిటే కియాదు ఉన్న కామీ నిరుద్ధ అనాగామి అను ఆహారిగా నూని ఈ విధి ఇది బాహిర కౌరుత్ కళ మెవ్వనత్ నేవి
තමා කුලත් නෙවෙයි මේ විදිහට ක්‍රියාවලිය වෙනවා කියලා ඒ ස්වභාවික සිද්ධිය දකින්න ඕනේ. මේක එකක්. ඊළඟ එක තමයි පින්වතුනි පස් ආහාරය. මොකක්ද ඒ කියන්නේ? ස්පර්ශ ආහාරය කියන එක. මොකක්ද ස්පර්ශ ආහාරය? අපි කලබලයක් නැතුව මේව ඉගෙන ගමු. එතකොට ස්පර්ශ ආහාරය කියලා කියන්නේ පින්වතුනි සිතක් හට ගන්නා තැන ස්පර්ශයක් තියෙන. මොකක්ද සිතක් හට ගන්නා තැන මොකද්ද තියෙන්නේ? ස්පර්ශය තියෙන. එතකොට අපි මුලදී කතා කළා සිතක් හටගන්නේ කොහෙද? ඇසේ, කනේ, නාහේ, දිවේ, කයේ, සිතේ. එතකොට එහෙනම් මේ සිතක් හටගන්න නම් උපකාරයක් ඕනේ, පිහිටක් ඕනේ. ඒ මොකක්ද? ඇස, කන, නාහේ, දිව, කය, මනස. ඇස, කන, නාහි, දිව, කය, මනස නැත්තම් සිත කියන ධර්මතාවයට පවතින තැන නැතු වෙනු. අනිත්‍ය වෙලා යනවා එතකොට. හැබැයි ඇස, කන, නාහි, දිව, කය, මනස කියන ආයතන හය තිබුණටත් මදි. තව උපකාරයක් ඕනේ ඇසේ සිත හටගන්න. මොකද්ද? ඇහැ. සිත කියන්නේ විඥානෙනි පින්නතුනි. මනස, සිත, විඥානෙ කියන්නේ එකකට. අපි ඒව ඉගෙන ගමු හිමින්. ඒතර ඇස තිබුණට මදි ඇහැට එන්න ඕනේ රූපේ. ආලෝකයත් එක්ක අපි ඇවිල්ලා වැටෙන්නේ ඇහි. දැන් යමකට වැටිලා පරාවර්තන වෙලා එන්න ඕනේ කියන්නේ කච්චාන මහරහතන් වහන්සේ නිත්‍තිප්ප කරන. එතකොට මේ ඒ ඇස තියෙන්න ඕනේ ඇසට තව උපකාරයක් වෙන රූපේ. ඒතර ඇසත් රූපත් කියන උපකාරය නිසායි සිත පවතින්නේ ඇසි. එහෙමනම් කරුණු තුනක් ප්‍රධාන වශයෙන් දකින්න තියෙනවා. මොකද්ද? ඇස, රූපය, සිත. ඒතර සිතක් හටගත්ත ගමන් එතන ඒක දැනගන්න පුළුවන්. ඇසේ හටගත්තදී. ඒතර ඇසයි රූපයි විඥානයයි එකතු වීමට කියනවා පස්ස. එහෙම නැත්නම් ස්පර්ශය. එහෙම නැත්නම් එකතු වීම. තේරෙනවද කීපෙක? ඊට පස්සේ සිතක් හටගන්න තැනක් තමයි කොහෙද? කන. කනක සිත හටගන්න නම් කනක් ලෝකෙ තියෙන්න ඕනේ. කන තියෙන්න ඕනේ, ශබ්දේ තියෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? කනයි ශබ්දේ කියන උපකාරයක් තියෙන්න ඕනේ. එතකොට තමයි සිතක් එතන උපදින්නේ. එතකොට අපිට වෙන කනක උපදින්නේ නැහැ පින්නතුනේ. මේ කනේ අපි හටගන්නේ. එතකොට මේ කනයි ශබ්දෙත් එක්ක එතන විඥාණය උපදිනවා. කනක් නැත්තම් ලෝකේ ශබ්ද නැත. සමහර අයගේ බිහිරි බව තියෙනවා. එයාට කන බිඳිලා කියන එකනේ කියන්නේ, මැරිලා කියන එකනේ. එයාට කනින් දැනගන්න දේ තියෙනවද ලෝකේ? එන කන හොඳට තියෙන්න ඕනේ ක්‍රියාවලිය. ශබ්දේ කන්ට පැමිණෙන්න ඕනේ සිත උපදින. කනයි ශබ්දයයි විඥානය එකතු වීමට කියන මොකද්ද? ස්පර්ශේ එකතු වීම කියලා අපි කියනවා. පස්ස කියලා කියන්නේ ස්පර්ශ එකතු වීම. දැන් ඔන්න කණේ ස්පර්ශේ. ඊට පස්සේ නාසය ගඳ සුවඳ. ඒතර නාහි තිබුණා කියලා මදි. ඒකට අමුද්‍රව්‍ය ඕනේ. සුවඳක් පැමිණිය යුතුයි. නැත්තම් නාහිට හිත යොමු කරා කියලා අපිට දැනගන්න දෙයක් නෑනේ. අර පාළු ගෙවල් වලට හොරු පයින්නවා කියලා ආසිවිසෝපම සූත්‍රය කියන්නේ. ඒතර නාහේට පයින් හොරා තමයි ගඳ සුවඳ පාළු ගෙවල් වලට. ඒතර ගඳ සුවඳ නාහේට ආවම පොඩි වෙලාවනේ තියෙන්නේ. ඒතර නාහේ තියෙන්න ඕනේ තව උපකාරයක් ඕනේ ගඳ සුවඳින්ට ඕනේ නාහි තුලට. එතකොට තමයි එතන සිත උපදින්නේ. නාසයත් ගඳ සුවඳත් නාසී විඥානයත් එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය එකතු වීම ස්පර්ශ කියන. දැන් එකතු වීමක් නේ තියෙන කර්ණ තුනක. ඊට පස්සේ දිව තිබුණා කියලා මදි පින්නතුනේ. දිවට ආහාරයක් ඕනේ හොරු පයින්ට ඕනේ. මොකද්ද? රස. දිවත් රසයත් ආවහම තමයි එතන විඥානි සිතක් හටගන්නේ. දිව රස නැත්තම් දිවක් නැත්තම් දිවෙන් දැනගන්න දෙයක් ලෝකේ නැති වෙනවා. විඥානි පැවැත්ම නැති වෙනවා. නේද? දිවයි රසයි
විඥානයේ සිත එකතු වීමට කියනවා ස්පර්ශේ එකතු වීම පස්ස කියනවා. අන්න ස්පර්ශේ. ඊළඟට මොකද පින්නතුනි? කයයි කයක් නැත්තම් දැන් අපි අත මෙතනින් කපලා දැම්මුත් අත අපි අත මෙතනින් කපලා ඒ අත් කොට කෑල්ල ගිහින් අර කණුවක් ගාව දානවා. මේ අතත් කපලා අනිත් කණුව ගාව දානවා. තව කෙනෙක් ඇවිල්ලා ඒ කණුව ගාව ඉඳන් ඒ අත් දෙක මෝල් ගහ කරන් තලනවා. දැනෙනවද? නෑ. ඇයි? එතන විඥානේ හටගන්න ධර්මතාවික ශාරීරියේ සියලු සම්බන්ධතා නෑ එතන. මෝල් ගහේ මෙතෙන්ට ඇවිල්ලා ගැහුවත් අපිට ඔළුවට හරි අන්න දැනෙනවා. තේරුණේද කියලා දෙන එක? එතකොට කයක් ලෝකේ නැත්තම් පහස නැත්තම් විඥාන කියලා එකක් උපදින්නේ. අන්න බුදුරජාන් වහන්සේ සාරිපුත් වෙන කයයි පහසයි සිතක් එතන උපදින්න ඕනේ. අන්න එකට කියනවා ස්පර්ශ. සිත කියන්නේ විඥානේ මනස කියන්නේ එකකට කියලා දේශනා කරනවා. හොඳයි, බුද්ධ දේශනාවෙත් තියෙනවා නිත්‍තිපකරණෙත් විස්තර කරනවා. එතකොට ඔන්න එතන මොකක්ද ඇති වෙන්නේ? ස්පර්ශේ. ඊළඟට මනසයි අරමුණයි මනසේ විඥානය මේ එකතු වීමට මොකද කියන්නේ? ස්පර්ශය. එතන මනසයි අරමුණයි එතන මොකද උපදින්නේ? සිත විඥානි තියෙනවා. එතන කර්ණ තුනක් එකතු වීම ස්පර්ශේ. අන්න හය ආකාර වූ ස්පර්ශයක් අපිට තියෙනවා. ඇසේ ස්පර්ශේ, කනේ ස්පර්ශේ, නාසයේ ස්පර්ශේ, දිවේ ස්පර්ශේ, කයේ ස්පර්ශේ, මනසේ ස්පර්ශේ. මේ ස්පර්ශ නිසා උපදින්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මේ ස්පර්ශ නිසා උපදින්නේ සැප හෝ දුක හෝ උපේක්ෂා විඳීමක් තමයි උපදින්නේ. සැප දුක උපේක්ෂා එකට උපදිනවද? නෑ. එක්ක සැප විඳීමක්, එක්ක දුක් විඳීමක්, එක්ක උපේක්ෂා විඳීමක්. දැන් අමරදේව මහත්තය නැති වුණා. මේ මහත්තයේ කටහඬ සින්දු හදි මොකද වෙන්නේ? ඈ? එතන විඳීමක් උපදින්නේ නැද්ද? ඒ විඳීම අපි හොයනෝ. ඒ විඳීම අපි හොයන්නේ. එහෙනම් මෙන්න මේ සැප දුක් උපේක්ෂා කියන විඳීම තමයි ස්පර්ශයේ ප්‍රතිඵලය. ආන්නු තේරුම් ගන්න පස් ආහාරේ මුල් කරගෙන ත්‍රිවිධ වේදනාවන්ගේ හට ගැනීම. අන්න එතනින්නම් පටිච්ච සම්පදාය ගලපන්න. වේදනාව කෙරෙහි ඇති වෙන්නේ මොකද්ද? වේදනාවට තමයි ආසාව තියෙන්නේ. ඒකනේ අපි නැවත නැවත ආහාර හොයන්නේ. නැවත නැවත එකම රූපේ දකින්න ආසාව තියෙනවා. ශබ්ද හඬ ආසාව තියෙනවා. ගඳ සුවඳ රස පහස හොයන්නේ. ඇයි ඒ විඳීම හොයන්නේ? ඒ විඳීම නැවත නැවත හදන්නේ. ඉස්සර මං සැනසීමෙන් හිටිය, දැන් ඒක මට නැති වෙලා. කෝ ඒක? සමාධිය ඇති වුණා ඉස්සර, දැන් නෑ ඒක. විඳීම හොයන්නේ. දැක්කනේ ස්පර්ශයෙන් තුලේ මොකද්ද උපදින්නේ? සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීම. ත්‍රිවිධ වේදනා. බලන්න මේක කොච්චර අමාරු එකක්ද. දැන් මේක දෙයියෝ මැව්වා කියලා බැලුවොත් බෑ. තමා උපදව ගත්ත කියලා බෑ. දැන් වේදනාව උපදින්නේ මොකක් හින්ද කියලාද බලන්න ඕනි. බාහිර දෙවියෙක් ඇති කළා කියලාද? ස්පර්ශ නිසා පන්න. අන්න මධ්‍යම අර ඒක දකින්න යථාර්ථي සම්මාදිට්ඨිය කියන්නේ ඒක. තමා උපදිනවත් විදිහට දකින්න හොඳ නැහැ ස්පර්ශ නිසා. එහෙනම් ත්‍රිවිධ වේදනාව නම් උපදින්නේ වේදනාව කියලා ආසාව ඇති වෙනවා. ආසාව ඇති දෙන දෙයට බැඳිනු. බැඳුනහම කර්ම සකස් වෙනවා. සකස් වුනහම ඉපදෙනවා. ඉපදුනොත් ජරා මරණ. අන්න සකස් වෙන විදිය. එතකොට ඒ කෙනා ওই විදිහට මේ යථාර්ථය තේරුම් ගන්නවා. දැන් තේරෙනවද කියලා දීපද? ඒ වගේම තමයි පින්වතුනි මේ වේදනාව ඔස්සේ මේ ක්‍රියාවලිය වෙන. ඊට පස්සේ මේ ස්පර්ශයේ දකින්ට ස්පර්ශය ගැන කලකිරෙන ශ්‍රාවකයට බුදුරයන් උපමාවක් පෙන්වනවා. මේ ස්පර්ශය දිහා බලනක මොකක්ද? හම ගහපු ගව දින. හම හිමින්ව අයින් කරලා තියෙන වතුරට ගියත් සත්තු කනවා. එළියේ හිටියත් අවුවේ හිටියත් මැස්සු කනවා. ගහක් යට ගියත් මැස්සු කනවා. ඔබට ඇස කන නාහේ දිවකය මනස තියෙනවා නම්
ඉස්පස්ස වෙවීමයි තියෙන්නේ. නින්දට ගියත් දැන් හිටියත් කොයි වෙලේ හිටියත් මොකද වෙන්නේ? ස්පර්ශයක් තියෙනවාමයි. ස්පර්ශයක් තියෙනවාම. එතකොට මේ ස්පර්ශය අපිට පැහැදිලිව තියෙනවා බේරින්ට බෑ. හැම ගහපු ගවයේ විඳින දුකත් එක්ක ඒ උපමාවරම් බලන්න කිව්වා මේ ආයතන හයින් ගැලවෙන්න බෑ කියලා ස්පර්ශයෙන්. අන්න එතකොට ස්පර්ශය ගැන අවබෝධයෙන් කලකිරි බාණ්ඩී උපමා කලකිරින්න දකින්න විදිහ කියන්නේ ස්පර්ශ මෙහිම අඳුරගෙන එයාට ක්‍රමයක් නැහැ පින්නතුනි ස්පර්ශය ඇති වෙනවා. මොහොතකටවත් නවත්තන්න බෑ මොන ක්‍රමයකටවත් බෑ. සමත විදර්ශනා වඩද්දිත් මේක වෙනවා. නිරෝධයේදී විතරයි ඒවා නිරුද්ධ වෙලා යන්නේ. නිරෝධ සමපත්තියේදී තියෙනවා. රහතන් වහන්සේ පින්නම් පහම ඇසකනනාහි දිවකය මාස නැති වෙනවා. ස්පර්ශ නැති වෙනවා. එතනින්ම ඒ ටික ඔක්කොම එතනදිම නිරුද්ධ වෙනවානේ. නැත්තම් පිණිසු ගැළවිල්ලක් නෑ. හම ගහපු එළදෙනට බේරිල්ලක් නැති යම්සේද අපි එසේය. අපි එසේය. නිරේ නිරිසතාගේ ඉඳන් කුඩා සුද්‍ර ජීවියගේ ඉඳන් ඔක්කොට මෙහිමයි. මෙන්න යථාර්ථය. දැන් පින්නොතුන ඔන්න තෘෂ්ණාව ඇතිවිලා මේ පටිසම්පාද ක්‍රියාවලිය තේරුම් ගන්නට කියන තේරුණ නේද? ඔන්න ඒකට කියන ස්පර්ශ ආහාරය. කබලින්කාර ආහාරය මුල් කරගෙන තෘෂ්ණාව හොඳට අවබෝධ කරන්න පුළුවන්. පංචකාමි ගැන ඇල්ම නැතිවිලා අනාගාමි වෙනවා. ස්පර්ශ ආහාරය මුල් කරගෙන ත්‍රිවිධ වේදන අවබෝධ කරගෙන ඒකෙට තියෙන තෘෂ්ණාව දුරු වෙද්දී කෙලින්ම රහත් වෙනවා. කෙලින්ම රහත්ත්වයටපත් වෙනවා. කවුද පින්නොතුනි මේවා ලෝකේ දැනන් හිටියේ? කවුද දැනන් හිටියේ දෙවියෝ? කවුද දැනන් හිටියේ බ්‍රහ්මයෝ? කවුද දැනන් හිටපු මිනිස්සු? කවුද දැනන් හිටපු ඍෂිවරු? කවුද සර්වඥ? බොරු කතා. සියලු ආගම් එකයි කිව්ව නේද? මොන වැරදි කතාවක්ද ඒක? අන්න විස්මිත බව බුදුරජාණන් වහන්සේගේ. තමන්ගේ ශාස්තුන් වහන්සේ අන්න වෙන් කර ධර්මය ගැන නොසෙල්වෙන සද්ධාවටනවා සම්මා දිට්ඨි ඉපදෙනවා කියලා. පින්නතුනි ඔය ක්‍රමයට අපි අවුරුද්දක් දෙකක් තුනක් බැලුවන අපි කළාද මේක? ප්‍රශ්නේකයි. එහෙනම් මේ විදිහට මේ ස්පර්ශාහරි දකිනවනම් නුවණින් විමස විමස සිහිය පිහිටව පිහිටව එන එතන සමත එකඟකමත් ඇති වෙන්න ඕනේ. නුවණින් විමසීම තියන විදර්ශනාවත් ඇති වෙනවා. නීවරණ බැහැර වෙනවා. පිරිසිදුව සිහිය පිහිටනවා. මේක දකින්න ගන්නවා. මේ ක්‍රියාවලිය මෙහෙම වෙනවා කිව්වම හේතුඵල ධම දකින්නේ ඔහු සෝතාපන්න ඵලයටපත් වෙනවා. සත්‍ය ඥානය ඇති කරගන්නවා. පින්නතුනි බාණ්ඩු සම්මා දිට්ඨිය උපදව ගන්න විදිය ගැන සාරිපුත්තයන් වහන්සේ විස්තර කරන විදිය ප්‍රඥාව හිතා ගන්නට බෑ. මේ පින්නතුනි හරියට මේක අපි අටුව හදා ගන්න විදිය මේ. මේක දකිද්දි සියුම් ගැඹුරුයි අර්ථ වැටහෙන්න ගන්නවා. ඒ උපදින ශ්‍රද්ධාව අසාමාන්‍යකක්. අසාමාන්‍යකක් උපදින්නේ. නමුත් අපි මුලින්ම අපි සරලව මේක හිමින් තේරුම් අරගෙන ඒ විදිහට විමසද්දී තමයි මේක අනිත්‍ය වෙනස් වීම ධර්මතාත් එක්ක ඔක්කොම ප්‍රකට වෙන්නේ. දැන් ඔන්න කබලින්කාරහාරි ඉගෙන ගත්තා. ස්පර්ශාහාරි ඉගෙන ගත්තා. ඊළඟට පින්වතුනි මනෝ සංචේතන ආහාරය. මොකද්ද? එතන මනෝ කියන්නේ මනසටනේ, සිතට නේද? එතකොට මේ මෙතන කියන්නේ සංචේතනාව කියන්නේ මොකක්ද? චේතනාවයි. මොකද්ද? චේතනාවයි. එතකොට පින්වතුනි අපිට මේක පොඩ්ඩක් විස්තර කරන්න චූටි කාලයක් ඕනේ. අපි ගමු ඒ කාලෙනි. හොඳේ. එතකොට පින්වතුනි මේ අපි පින්වතුනි බණ අහනවා කියන්නේ භාවනාවක්. හොඳේ. විමුක්තායතනයක් නේ. යාට බණ අහගෙන ඉදී නිවන කරා යනවා කියනවනේ. සෝතාපන්න සකදාගම පස්වග මහණු ඊට පස්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය අහලා පස්වග මහණු අරහත්ත්වයටපත් වෙනවා. ධම්සක්පද සෝතාපන්න වෙනවා. ඊට පස්සේ ඔය බුද්ධ දේශනා ගොඩක් අහලා සක්‍රදේවේන්ද්‍ර සෝතාපන්න වුණා. ඒතර මේ වෙනම භාවනාව විතරක් නෙවෙයිනේ, අහගෙන ඉදි භාවනාව වැඩෙනවා.
මේක අපේ අය තේරුම් ගන්නේ සමහර අය මේ සූත්‍ර කියවන්නේ බණ අහන්නේ නිහතමානිකමනේ තමන් ගැන පසේ බුදුවරු ස්වයන් බුදු ඥාණය ඇති වෙන අය කියලා හිතන් ඉන්නේ වැරදි මේ හොඳට දැනගන්න ඕනේ එතකොට ඊළඟ ආහාරය මොකද්ද මනෝ සංචිත පින්නතුනේ ඒකට අපි පුංචි කතන්දරයකින් ඉගෙන ගමු ඒක ඒ තමයි අපි චේතනා පහල කරනවා එහෙන් රූපයක් දැක්කාම ඒ ගැන ඉස්සර දැන් මේ මෑත යුගයේ අමරදේව මහත්තයා නැතුණා කිව්වහම ගොඩක් අය ඒ ගැන කතා කළා හිස්සුණා වගේ කිව්වා එකක කතන්දර ගොඩක් හැමතැනම බෝඩ් ගහලා තියෙනවනේ ඒතර මේ මිනිස්සු දැකපු දේ අහපු දේ ගැන චේතනා පහල කරලා තියෙනවා අපි නේද නාහින් දැනගත ගඳ සුවඳ ගැන දිවෙන් දැනගන්නා රස ගැන කයින් දැනගන්න පහස ගැන සිතට එන අරමුණු ගැන අපි මොකද කරන්නේ මේ මනසින් තමයි චේතනා පහළ වෙන්නේ ඇසේ නෙමෙයි කනේ නෙමෙයි නාහේ නෙමෙයි දිවේ නෙමෙයි කයේ නෙමෙයි ඒ දැනගන්නා දේ ගැන මනසට අරමුණක් වශයෙන් අරගෙන මනසිනුයි චේතනා පහළ වෙන්නේ මනෝපුබ්බංගම ධම්මා මනෝසිට්ඨා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුකමන් වේතිනි ඡායාවනපායිනි කියන. ඒතර කියනෝනේ මනස ගැන කෙලින් මෙතන කතා කරන්නේ. ඒතර මේ මනසේ තමයි චේතනා පහළ වෙන්නේ. කුමක් ගැනද ඇස කන නාහේ දිව කයෙන් ගත්ත දේ ගැන. දැන් බලන්න මේක මේ අහගෙන යද්දි. කොච්චර ප්‍රමුදිත මනසක් හදාගන්න වෙනවද කතන්දරයක් කිව්වද එනේ කොහොමද අපිනි මේ හිතේ හැටි කාමයට තියෙන කැමැත් හොඳයි බිම්බිසාර රජුරුව පින්වතුනි හතර පොයට සිල් ගන්නු නිතර සිල් ගන්නවා හරි සිල්වන්තයි මේ රජුරුව අපේ රජවරු ගැන හිම නෑ නේද? ආ හරි සිල්වන්තයි. එතන මේ බිම්බිසාර රජුරුවන්ගේ හැටියක් තමයි පින්නතුන නිතර තමන්ව හම්බෙන්නේ නැමැතිවරු, සෙන්පතිවරු, සාමාන්‍ය මිනිස්සු දැක්කහම අහනවා ඔබ සිල් ගන්නවද? පොයද හම්බුනත් අහනවා අද ඔබ සිල් අරගෙනද? අට සිල් අරගෙනද කියලා අහනවා. දැන් රජුරුව මේක අහද්දි බේරෙන්න බෑනේ පින්නතුන හරි බයයිනේ රජ කෙනාට. ඒතර මිනිස්සු පෙළඹෙනවා ධාර්මික වින්ට. ධාර්මික වෙන්න. එක දවසක් එක ඇමති කෙනෙක් හිටියා මෙයා හරි කූට විනිශ්චය කරන කෙනෙක්. ඊට පස්සේ මිනිස්සුත් එක්ක මූණින් හොඳ ලස්සනට කතා කරනවා. අනේ මෙහිමයි මෙහිමයි. නැති තැන අනිත් අයත් එක්ක නින්දා පහස කරනවලු. මෙයා එක දවසක් යම් කාරණයකට රජුරව හම්බෙන්න ආවා. රජුරව අහනවා ඔබ අද අටසිල් සමාදන් වුණාද? එතකොට මේ පුද්ගලයා බය වුණා රජුරෝනි. එහෙමයි ස්වාමිනේ කිව්වා. මහරජතුමනි එහෙමයි මං සිල් ගත්තා. දැන් අපිත් අහන්නේ. අපිව හම්බුණා ඔයාලා සිල් ගන්නවා. එහෙමයි ස්වාමිනේ කියන බොරු. අම්මෝ මිනිස්සු කියන බොරු. නේද පින්නතුනි? එහෙම තියෙනවා. හරි බොරු කියනවා. මෙයත් මොකද කළේ? ඔව් මහරජතුමනි සිල් ගත්තා කිව්වා. රජතුමා ඉතින් එතනින් ඊට පස්සේ කතා බහ කරලා නැගිටලා ගිහිල්ලා තියෙනවා. එයත් එක්ක හිටිය තව ඇමති කෙනෙක් හරි කවුරු හරි මිත්‍රෙක් නුඹ ඇත්තද කිව්වේ සිල් ගත්තද ඇහුවා නෑ කිව්වා මම බොරු කිව්වේ ඇයි බොරු කිව්වේ කිව්වා එතකොට කිව්වා මේ රජතුමාට තියෙන බයට කියුනේ කිව්වා ඊට පස්සේ කිව්වා එහෙනම් මේ සමහර බය කළාද දන්නේ හිටහම් මං කියන උඹ කරන වැඩත් එක්ක මෙහෙම කළා කියලා එහෙනම් වරුවක් හරි සිල් ගනින් කිව්වා මෙයා ඒ මොකද උනේ මං හිතන මේ සිද්ධිය 11ට 10 මාට විතර වෙන්න ඇති. නැත්තම් 12ට විතර රජුරු හම්බෙන්නේ උදේ කෑමක් නැහැනේ පින්නතුනි. ඉන්නපෑ වෙලාවට පෝලිං වල ඉඳලා පෝලිමේ ඇවිල්ලා එහෙම වෙන්න ඇතිනේ. දැන් 12ත් පහු වෙලා 12 විතර 8 සිල් ගත්තා වරුවක්. මූණකට හොදලා නාල කරලා සුදු වෙඳලා තෙමනේ සිල් ගත්තා. දැන් ආහාරේ නැහැ. 8 සිල් නිගත්තේ විකාලේ ආහාර ගැනීම වැළකීම. අද කියන්නේ 12න් පස්සේ 12ට කලින් විනාඩි 5ක් තියලා එහෙම නෙනි ගත්තොත් එහෙම නෙනි බාණ්ඩ එදා ඒ ගිහි කෙනා රැකපු සීලෙ පස්සේ මෙයා සීලෙ පිහිටියා
ගෙදර ගියා දැන් මෙයාට ගෑස්ට්‍රික් අමාරු වගේ තිබිලා තියෙනවා පින්නතුනි ගෑස් අමාරු ඉන්න බෑ මේ කෙනාට දැන් බඩකින් එක දිගට දවසම නැතුව ඇති රෑ මේ අමාරුවත් එක්ක බඩ වැවල පුපුරලා හරි මොන හරි වෙලා මෙයා මැරුණා මැරිලා ඉපදෙනවා එක්තරා පර්වත බෑවුමක නාරද කියන රහතන් වහන්සේ ගයාකාශ්‍යප නදීකාශ්‍යප උරුවෙල්කාශ්‍යප ඒ පිරිසත් එක්ක ඇවිල්ලා ඒ අතර හිටපු කෙනෙක් තමයි නාරද මහරහතන් වහන්සේ මේ රහතන් වහන්සේ දකිනවා මේ විමාන ප්‍රීතියව ඒතර අපිට පේනවා ප්‍රීතියෝ නිකන් කෙලසොටුම ගන්න ඒ විතර නෙවි දෙවියෙක් වගේ රන්වන් සිරත් තියෙන මේ පුරුෂෙක් ලස්සන නාරද රහතන් වහන්සේ දැකලා කියන කවුද මේ කියලා අහනවා අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා දිව්‍ය පිරිසක් ඒ කියන්නේ ඉන්න යාට ඒ ඒ වගේම යාට මේ ඒ කියන්නේ උපස්ථානට වගේ පිරිවර ඉන්නු එක බිරිඳක් නෙවෙයි එතකොට පස්සේ අහනවා ඔබ දැක්කාම මේ ලොමු දෙහ ගන්නවා කිව්වා හිතාගන්න නිකන් ඔයාලා හිතන්නේ ඔහු පාර යද්දි මහා කලුවරි ඒ වගේ එලියක් එක්ක මෙහෙම පෙනී හිටියා කියලා කියන්නකෝ ඒ වගේ රූපයක් එක්ක සද්දන්ත කෙනේ ශරීර විහිදුවගෙන දෙවියෙක් නෙමෙයි කවුරුණත් පින්නතුනේ හූ තුනක් කියාගෙන දුවන්නේ නැද්ද අපි අනිවාර්යෙන් පින්නද එක්ක කලන්ත දාලා වැටෙනවා අමුණුසෙක්ම වෙන්න ඕනේ නේද දත් එලියට ඇවිල්ලා එහෙමත් නෙමෙයි මෙයා බාණ්ඩේ රූපේ පිහිටීම මොකද උනේ පින්නතුනේ ඇහුව කවුද මේ ඔබ කුමක්ද කරපු කර්ම හැබැයි එක දෙයක් තියෙනවා කිව්වා පිටේ මස් කඩ කඩ කනවා කිව්වා පිට මස් කනවා ඇයි කියලා අහනවා ඒතකොට මෙයා විස්තරය කියනවා මම කූට වංචා කරපු කෙනෙක් අල්ලස් අරවා මේ ඔක්කොම ඒ වගේම තමයි දැන් අද කාලෙත් ගොඩක් තියෙනවනේ පින්නතුනි එක ජේසීබී ගත්තම එවෙන් තෙල් අදිනෝ ඊට පස්සේ සමහර හොඳ මහත්තුරු ඉන්නවා සමහර අය ඉන්නවා සමහර අය කියනවා මේ අද්දකින් වැරදක් කරලා නැහැ කියන අය ඉන්නවා සමහර අය ඉන්නවා පාරවල් තොටවල් වලදී යද්දි ගාන ගන්න අයත් ඉන්නවා දැන් 2500 කරා මිනිස්සු කෑ ගහන්නේ ඇයි එතකොට සමහර ලාවට ඒකෙන් මේවා කරලා මිනිස්සුන්ගෙන් යම් ගැරීම් වෙන්න පුළුවන් ඒ මිනිස්සුන්ට පීඩා වෙන්න පුළුවන් ඒතර මේ පරිසරේ නැද්දද වංචාව හොරකම ඊට පස්සේ ඉස්පිරිතාලවල බිත්තර සීට්ටු දානවා ලෙඩාට දෙන්න තියෙන බිත්තර මේ කවුද මේ සමහර පහල එහෙම අය එහෙම කරන සමහර අය බත් එකක්වත් එහෙන් ගන්නෙ ගෙදරින් ගෙනල් වියන් කන අයත් ඉන්නවා. ඒතර පින්නතර අපිට පේන දෙයක් ඉහළ ඉඳන් පහලට ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේ දේවල් එක්ක පින්නතර මේ ගලාගෙන යෑම දිහා බලද්දී අපිට පේනවා අපිරිසිදු බව පැතිරිලා ඉවරයි කියන එක. නේද? ඒතකොට මෙයා කියන මං එව්වා කළා මිනිස්සුන්ට මූණට හොඳට කතා කරලා තැන් තැන්වල නින්දා කළා. මේ කර්මෙට කියනවා මේ පිටමස් කැම තියෙන කිව්වා. නාරදේනි මේ දේ නම් කරන්න එපා කවදාවත් කි. උන්වහන්සේ රහත් ඒක කරන්නේ. මේකයි කර්ම විපාකේ කියන්නේ. දැන් එතකොට අපිට පේනවා පින්නතුනි අර කෙත්තං වත්තුන් හිරඤ්ඤං වා ගවාසං දාස පෝරසං තියෝ බන්දු පුතුකාම යෝනරු අනු ගිජ්ජති. කෙත්වතු ඉඩ කඩම් දැසි දස්සු රන් රීදී මුතුමැණික් සත්වයා ගිජු වෙන. එහෙනම් මේවට ගිජු වෙලා නේද? ඒව ගැන චේතනා පහල කරලා මේව උපයන්නේ කොහොමද කියන දේ ඉන්නේ. දැන් හිතේ ආසාව නම් තියෙන්නේ ආසාවේ ස්වභාව රැස් කිරීම. ගිජු වුණාම හොඳින් හෝ නරකින් හෝ. එහෙනම් කායේ වචී දුස්චරිත ඉපදිනවා. ඒ කියන්නේ දුස්සීලකම. සිල්වන්ත වුණාම රාග ද්වේෂ මොහොල පහර එල්ල වෙනවා. ඇයි ඒ? ආස වුණාට ඒක ගන්න එතනින් එහාට යන්නේ. එහෙනම් නිවන කියන්නේ රාග ද්වේෂ මොහොන ඇති කිරීම තෘෂ්ණාවශය කිරීම අන්න පහර වදිනු. ඒකයි සීලේ ඕනි කියන්නේ නිවනට. සීලෙන් රාග ද්වේෂ මොහොන ඇති. දැන් විනාගම්බල සීල ගැන කියන්නේ උහුමෙහිකට නෙවෙයිනේ. වෙන්නේ මොකද්ද කියලා දන්නේ. අපි ගිය පාරේ ඉගෙන ගත්තේ නේ කුසල්ලා කුසල් ගැන ඉගෙන ගත්තේ. දැන් හරි. එතකොට පින්නතුනි ඔබ කල්පනා කරන්න මේ විමාන ප්‍රේතයා රූප ශබ්ද ගන්ධ රස පහස මුල් කරගෙන ඊව ගැන චේතනා පහල කරලා නිමේද වැරදි ජීවිතය ගත කලි. අන්න චේතනාව පහල කරනවා කියන්නේ විපාක විදීන් පිණිස කර්ම සකස් වීම. එන යා බැඳිලා හිටියේ කොහෙද? කාම ලෝකේ රූප ශබ්ද ගන්ධ රස පහත් ඉපදුනේ කොහෙද? කාම ලෝකෙට අයිති තැනක. කාම භවයට කර්ම සකස් වුණා. සතර අපායේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක. එතකොට දන් දීම මත
සුගතිය. දැන් එයා වරුවක් සිල් රැකලා තම අරහිම වෙන්නේ. අරවත් සැප දුක දෙකම තියෙනවා. අන්න පිනුතුනි කාමයන් ගැන චේතනා පහළ කරලා ආසාවෙන් ඉඳලා කාම භවී ඉපදින විපාක විදී පිණිස කර්ම සකස් වීම තමයි චේතනාවෙන් අඳුර ගන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් සමහර අය ඉන්නවා රූප ශබ්ද ගන්ධ රස පහස අත්හැරලා බන චේතනාවක් මුල් කරගෙන භාවනා කරන්න ඕනේ කියලා. මෛත්‍රිය ආනාපාන සතිය පිළිකුල වඩලා මේ ලෝකේ හිස් කියලා දැනගෙන සමාධි වඩන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන රූප ධ්‍යාන බ්‍රහ්මික වෙනු රූප භවයේ දැන් චේතනාවෙන් නෙමෙයි හදලා දුන්නේ භාවනා කරන්න ඕනේ කියන චේතනාව තිබුණේ නැත්නම් රූප භවයේ නේ. ඒ වගේම තමයි අරූප ධානයේ වඩන ආකාසනං ඡායතන විඥානං ඡායතන. ඒ කියන්නේ රූප සංඥාව නේ පඨවි ආපෝ තේජෝ වායු සංඥාවක් නේ. එතනින් එහාට. ඒකට කියන අරූප භවයේ චේතනා ආලාර කාලම් උද්දකරම් පුත්‍රි පුදු නිතන. දැන් ඒ සමාධි වඩන්නත් චේතනාව ඕනේද නැද්ද? චේතනාවකින් නෙමෙයිද කරන්නේ? ඔව්. ඔබ මෙතෙන්ට ආවි චේතනාව. වාඩි වුණේ චේතනාව. අහගෙන ඉන්නේ චේතනා පහල කළ අහගෙන ඉන්නුනේ. නැගිටලා ගිලම් පස ගන්නනේ. එහෙනම් මනෝ සංචේතනාවෙන් අඳුර ගන්න තියෙන විපාක විදීන් පිණිස කර්ම සකස් වීම. භවය. ත්‍රිවිධ භවය අඳුර ගන්නවා. ත්‍රිවිධ භවය මේ විදිහට අඳුර ගද්දී කෙරෙහි තෘෂ්ණාවශේ වෙද්දී මොකද වෙන්නේ? අරහත්ත්වය තමයි ඇති වෙන්නේ. ද පටිච්ච සම්පාද ක්‍රියාවලිය මේ වෙන්නේ. හේතුඵල ධම්ම. එහෙනම් මනෝ සංචේතනාව දකින්න කිව්වේ කොහොමද ඔබට මතක විදියට? ඒ තමයි අර ගිනි අඟුරු වලක්. හයි මේ මිනිස්සෙක් මේ කේන්දාරි වෙච්ච මිනිස්සෙක්ව හයි හත දින මිනිස්සෙක් අල්ලගෙන ගිහලා ගිනි අඟුරු වල ගාවට ගෙනියද්දී යාට දැවිල්ල පිච්චිල කෑ ගහනෝ ඉන්න බෑ. ඒ වගේ තේරුම් ගන්න පින්නතුනි අපිට හැම වෙලෙම රූප ශබ්ද ගන්ධ රස පහස ගැන චේතන ඇති වෙනවා. චේතනාවෙන් බේරෙන්න බෑ. අන්න ගිනි අඟුරු වල දකිද්දි චේතනාව ගැන කලකින්ව ත්‍රිවිධ භවය ගැන දැන් බලන්න දකින්න ලස්සන. මේකට සිහිය පිහිටවන්න ඕනේද නැද්ද? සිත ගැනට, සිතේ හටගන්න චේතනාව ගැන. චේතනාව මොනවා ගැනද ඇති වුනේ? කාමයේ ගැනද? දානීය ගැන ඇති වෙද්දි, මසුරුකම ඇති වෙද්දි මේ හොඳට වින් කරගන්න. ඊතර කාම ලෝකෙට මේක මුල් වෙන, සමාධියවොත් මේ ලෝකෙට, අරූප සමාධියවොත් මේ ලෝකෙට. මේකේ වෙනස්කම් මේ සමාධිවල අන්න තේරුම් ගන්න ත්‍රිවිධ භවය. හරි ලස්සනයි නේ මේ කියා දෙනේවා. ඊළඟ එක දැන් කීයක් ඉගෙන ගත්තද? කබලින්කාරාහාරේ, ස්පර්ශාහාරේ. දැන් බාන්න මේක මැව්වා කරා නෙවෙයිනි. ඒක බැහැර කරලා චේතනාව නිසා මේක, චේතනාව නැත්තම් මෙන්න මෙහෙමයි. අන්න පටිච්චසම්පාද කියාවෙන. ඊට පස්සේ තව ටිකක් ඉගෙන ගන්න තියෙනවා විඥාන ආහාරය. පින්නතුනි විඥානය කිව්වම මොකද්ද? සිත, මනස අපි විඥානය කියලා කිව්වා. දැන් ඔබ තේරුම් ගන්න මේක මම උදාහරණයක් කියන්න මහන්සි ගන්න තේරුම් ගන්න. මහන්සි ගන්න තේරුම් ගන්න. මෙහෙම හිතන්න. පොල් කටු පිච්චුවාම, පොල් කටු හොද්දට පිච්චුනහම අපි අයන් එකට දානවනේ. පොල් කටු පිච්චුනහම මොන පාටද පේන්නේ? පොල් කටු පිච්චිලා ගිනියම් වෙලා තියෙද්දි කළු පාටද පේන්නේ? කොයි පාටද? ඒකනේ ඔයාලා කොළඹනේ. මට අමතක වුණා. අයන්නේ යාර කරන්ට් එකකින් ඉන්නේ, ඉලෙක්ට්‍රික් අයන්. නේ ගෑස් ලිපනි නේ. දුන් අල්ලන්නවත් පොල් කට්ටත් පුච්චනවා දැකලා නේද? ලැජ්ජාවේ බෑ. මොකද්ද? පොල් කට්ට පුච්චුවා මොන පාටද පින්නතුනි? ආ, ගින්දර පාටයි, රතු පාටයි නේ. එතකොට මේ ගිනි අඟුරෙන්, මේ පොල් කටු මේ වෙති ගිනි අඟුරෙන් මොකද වෙන්නේ? දැල්ලක් තියෙනවනේ, රස්ටි නේද? තියෙනවා. එතකොට මේ පොල් කටු ගිනි අඟුරට පොල් කටු කෑලි දැම්මොත් මොකද වෙන්නේ? තව ගින්න ගහනවා. පිදුරු දැම්මොත්, කඩදාසි දැම්මොත් ඇවිලෙනවා.
එතකොට මේ විඥාන කියන එකත් එක්ක අඳුන ගන්න තියෙන නාම රූපේ වැඩිම කියලානේ කියන්නේ. මුඛේ වැඩිමද? නාම රූප. නාම රූප. ඒක මෙහෙම තේරුම් ගන්න. මනස කියන දේ ක්‍රියාත්මක වෙන්නේ මනසට අරුමක්. ඒතකොට සිත ඒ අරුමුණක බැස ගන්න ඕනේ. මුඛකද බැස ගන්න ඕනේ? අරුමුණක. එතකොට දැන් නාම රූප කියලා කියන්නේ අපි ඉගෙන ගත්තේ ත්‍රිවිධ වේදනාව, සංඥාව, ඊට පස්සේ චේතනාව. එතකොට ඒ වේදනාවයි සංඥාව චේතනාව ඇති වෙන්න මනසෙ මොකක්ද උනේ? ස්පර්ශය. අපි ඉගෙන ගත්තනේ මනසයි අරමුණයි විඥානය එකතු වීම ස්පර්ශය. ස්පර්ශය ඇති වෙනවත් එකම එතන වේදනාවයි සංඥාව චේතනාව තියෙනවා. වෙන වෙනම නිමෙ උපදින්නේ එකට. අර පොල් කටු අඟුරින් ගින්දර රස්නි අරු රතු පාට පැහැය ඔක්කොම තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා. ඒතර ඒව උපදින්න නම් මනසට මොකක්ද දෙන්න ඕනේ? අරමුණක් ඕනේ. මොකක්ද ඕනේ? අරමුණ. වේදනාව සංඥාව චේතනාව උපදින්න ස්පර්ශය ඕනේ. එතන ඊට පස්සේ මානසිකාරය හයක් තියෙනවා. වේදනා සංඥා චේතන මේ තුන උපදින්න මුල් වෙන්නේ මොකද්ද? ස්පර්ශ. ඒකට ඒ නිසයි හතරවෙනිය ටික ගත්තේ. වේදනා සංඥා චේතන උපදින්න මුල් වෙන්නේ මොකද්ද? ස්පර්ශේ. මේව එකටම හට ගන්න ස්පර්ශය ඇති වෙච්ච ගමන් ශනේ. ඒකයි හතර දැම්මේ. මේ හතරම උපදින්න මොනවද මුල් වෙන්නේ? මානසිකාරේ. මානසිකාරේ. මානසිකාරය කිව්වේ මොකක්ද? සිත යමකට යොමු කිරීමේ හැකියාව. අරමුණු ඇති කරනවා කියන අර්ථ දෙනුත් මානසිකාරය කියනවා. දැන් ඔබ මෙහෙම ඉඳන් මතක් කළොත් ඉර ඔබ මානසිකාරය කළාද නැද්ද ගැති? දැන් මෙතන ඉර පේන්න නෑනේ. හඳ මතක් කළොත් මනසින් ගත්තේ අර ඇහින් කනින් ගත් අරමුණක් නේ ඉර හඳ කියන්නේ දැකපු එකක් නේ. හිතින් දැන් මතක් කරනවා. එහෙනම් මොකක් කරලාද අපි ගත්තේ? මානසිකාරය කරලා. ඒතර මානසිකාරය කරද්දිම මානසිකාරය කරපු දෙයට කියන අරමුණ. තේරෙනද කියලා දිනේ? අර හරියට අර ගින්නට පිදුරු කොළ දැන් මම ඇවිලෙන්නේ. ඒ වගේ අර අරමුණ ආවා. මනසට අරමුණ ඉන්නේ මානසිකාරයත් එක්ක. ඒතර බලන්න එතන ඒ ගත්ත අරමුණ දැනගන්න බැරිද අපිට? පුල මනසයි අරමුණයි විඥානය ඉතර තියෙනවා. අන්න එක තුන ස්පර්ශ. එතකොටම වෙන්නේ මොකද්ද? ඉර හඳ මතක් වෙනවා. අන්න සංඥාව තියෙනවා. ඉර දක් මතක් වෙදි සතුටුයි. මේ වැහි කාලේ ටිකක් අවුව තියෙනවනේ. හඳ දකිද්දි නිසංසල බවක් ඇති වෙනවා. ඒත් සැපතක්. තරහකාරය මතක් වුණා දුක ඇති වෙනවා. සැපත් නැති දුකක් නැති අරමුණ වහම උපේක්ෂාව ඇති වෙනවා නේ. ඉතින් බලන්න මේ සංඥාවල වෙනස. වේදනා සංඥා චේතන ඉපදිනවා ස්පර්ශෙත් එක්ක මනසෙ. තේරුණේද කියලාද? එතන නාම රූප කියන්නේ වේදනාව සංඥාව චේතනාව ස්පර්ශි මානසිකාරේ සතර මහා ධාතු. සතර මහා ධාතු කියන්නේ දැන් ඇස කන නාහි දිව කය තියෙනවා නම් පඨවි ආපෝ තේජෝ වායු. පොළොවට පස් වෙලා යන ජලයේ දී වෙලා යන උණුසුමට අයිති සමායන සුලඟට අයිති මේ හතර. මේ හතරනේ තියෙන විඥානේ පිහිටලා. එහෙනම් විඥානයක් යම් තැනක පවතිනවා නම් නිතර හැදෙන්නේ මොකද්ද? නාම රූප. මොනවද හැදෙන්නේ? නාම රූප. දැන් තේරෙනවද කියලා දෙන එක? උදාහරණයක්. මේක තේරුම් ගන්න. විඥාන නිසා නාම රූප වැඩෙනවා කියලා බුදුරජාණන් කියන්නේ. ඒකයි මේ ආහාරය. විඥාන ආහාරය කියලා. මෙන්න මෙහෙම හිතන්න. ඔබ පාරේ යනවා. ඔබ කොහෙද යන්නේ? පාරේ යනවා. එතන තියෙනවා වාහන විකුණන තැන. මෝටර් සයිකල් ස්කූටර් විකුණන තැනක් තියෙනවා. ඔයාලට අදහසක් නැහැ ස්කූටරයක් ගන්න, මෝටර් සයිකලයක් ගන්න, වාහනයක් ගන්න අදහස. ඔබ ඔතනින් යනවා. ඒව දැක්ක වෙන්න පුළුවන්. සේල් කියලා ගහලා තිබුණ දැක්ක වෙන්නත් පුළුවන්. ගණ්ඩ අදහසක් තියෙනවද? නේ, කොටිම්ම අදහසක් නේ. ඒ නිසා ඒ ගැන ඕගොල්ලන්ට ආසාව නැහැ නේද?
දැන් සිතිවිලි ඒ ගැන සිතිවිලි උපදිනවද නෑ එන වාහන ගන්න කාර් ගන්න කියලා එතන වේදනා සංඥා චේතන උපදිනවද ස්පර්ශ මනසිකාර නාම රූප ධර්මතා වැඩුන්නේ හැබැයි ඕගොල්ලන්ට අයිස්ක්‍රීම් එකක් කන්න ආසයි දැන් මොකද වෙන්නේ දැන් ඔන්න පාර යන එලිපන්ට් හවුස් අයිස්ක්‍රීම් එකක් තිබ්බනම් අර පොප් පොප් ගාලා එන්නේ පාරේ නේ ඒතර කල්පනා කරන කෝ නේනේ නේ වැඩක් තියෙනවා දෝන වෙලාවට නැත්තම් කඩියකටත් යන්න කල්පනා කරනවා අහනවා ඉව්ව නැද්ද නෑ අනේ කියනවා බයිනවා එහා කඩේට යනවා නෑ කියනවා මේ ටිකේ මෙහෙමයි මේ ආවේ නෑ යටත් බයිනවා ඔව්ද නැද්ද ඊට පස්සේ බලන්න පිනු ඊට පස්සේ ඔන්න දකින්න අයිස්ක්‍රීම් කඩියක් ගියා ගත්තා දැන් රස විඳ විඳ යන්නේ නැද්ද ආන්නේ දැන් ඔබ බලන්න අර ගින්දරට පිදුරු වැටුනහම මොකද වෙන්නේ ගින්න එනවා වගේ දැන් ඔබ වාණ්ඩ අර එකක විඥානි බැසගත්තේ නේ කාර් වාහන ගන්න ඕනේ කියලා නාම රූප වැඩුන්නේ වේදනා සංඥා චේතන ස්පර්ශ මනසිකාර ආදි ධර්මතා අරදී අරමුණු කරගෙන ඉපදුන්නේ හැබැයි අයිස්ක්‍රීම් එක ගැන කියන අරමුණේදී විඥානි බැසගත්තා බැසගද්දි වේදනා සංඥා චේතන උපදිනවා ස්පර්ශ ඇති වෙන මානසිකාර ඇති වෙන නාම රූප වැඩෙනවා දිගට විඥාන ආහාරින් නාම රූප වැඩෙනවා කිවිකට නාම රූප දැන් ඔබට තියෙන්නේ මොනවද නාම රූප වල පැවත රූපේ තියෙනවා මානසිකාරේ තියෙනවා ස්පර්ශේ තියෙනවා වේදනාව සංඥාව චේතනාව තියෙනවා දැන් ඔබට වේදනාව සංඥාව චේතනාව ස්පර්ශ මානසික රූපි නැත්තම් සිතත් නැහැ ඔබත් නැහැ ඔබ මෙතනත් නැත්තම් අතනත් නැහැ කිව්වේ ඒකයි බුදුරයන් වහන්සේ එතන නැත්තම් මෙතනත් නැහැ කිව්වා හරි ලස්සනයි කියන එක දැන් තියෙනවනේ ප්‍රේත ඒ ලෝක වලට හැදින්න ওই ක්‍රමීට හරි ගැඹුරුයි මේ කියಾದිනේ වනේ බුදුරයන් වහන්සේ තියෙනනේ ආශ්චර්යයි පිළිතුරු සියුම් බුද්ධි මේක කතෝලික මිනිස්සු හොඳ සිහි කල්පනාවෙන් ඇහුවනම් පහදින්න බැරිද හිතන ජීවිතේට අහලා නැහැ ෆාදර්ස්ලා ඇහුවනම් ලිබ්බිලා ඇහුවනම් තව කවුද පූසාරිලා ඇහුවනම් මුස්ලිම් ටැමිල්ලා ඇහුවනම් අහන්නේ නැනේ ඇහුවනම් මුස්ලිම් අය පස්පාරක් අදහනවලුනේ දෙවියෝ අපේ බෞද්ධයෝ ටික මුස්ලිම් කරලා මුස්ලිම් ටික බෞද්ධ කරා නම් බබලන මෙහෙම කරද්දි සුගතිය යනවා. ඒ මිනිස්සු ඇයි ඒ තියෙන මේකට ප්‍රතිපත්තියට මේ හරිදී හම්බිල කරානම් ඔන්න කරන්න දෙන්නේ ඉතින් අපි පිරිහෙනවනේ නේද කමන්නේ. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති පැහැදිලි ඇති මේ ක්‍රියාවලිය විඥාන නිසා නාම රූප වැඩෙනවා කිව්ව එක නාම රූප ඒක මං හිතන්නේ අර බුදුරජාණන් කියන්නේ මේ උල්පාරවල් අර 100ක් අනින්න ඒතකොට මේ හැම එකකින්ම වේදනානේ 300ක්ද කොහෙද එනවනේ පින්නත් මේ කෙලින්ම උපත තියෙන්නේ මොනවද තියෙන්නේ උපත දැන් අර ගිනි අඟුරු පොල් කට්ටි උපමාව කිව්වනේ ගිනි ගහලා තියෙන්නේ අර රතු පාටට ඊට පස්සේ ගිනි දැල් එනවා රස්නි තියෙනවා ඊට පස්සේ ඒකට පිදුරු වරම වැටලා තවත් ගිනි ගහනවා නේ ඔබම කියන්න බලන්න මෙහෙම ඒකේ අර ගිනි දැල් නැත්තම් රස්නි නැත්තම් ඒ පැහැයත් නැත්තම් එතකොට අර පොල් කටුව මොකද වෙන්නේ අඟුරු වෙලා නිවිල යනවා වේදනාව සංඥාව චේතනාව ස්පර්ශ මනසිකාර සතර මහා ධාතු නැත්තම් විඥානි නැති වෙනවා පොල් කට්ට නැත්තම් අර රතු පාට ගින්නරව මේව නැහැ වගේ විඥානි නැත්තම් වේදනා සංඥා චේතන ස්පස් මනසිකාර සතර මහා ධාතු නැති වෙනවා. ඒකනේ මේකෙන් විඥානේ අහකට ගිය ගමන් මේ කුණු වෙන්න ගන්න. කය. හරි ලස්සනයි මේ කියා දෙනේව. පින්නතුනි ඔන්න ආහාර හතර. මොකක්ද? කබලින්කාර ආහාරි, ස්පර්ශ ආහාරි, මනෝ සංචේතන ආහාරි, විඥාන ආහාරි. මේක හිතන්නේ කියන දෙයියෙක් මැව්වා මේක ඇති කළා
මම කොලා නෙවි විඥාන් නිසා නාම රූප නිසා හරි හේතුඵල ධම හරි ලස්ස එතන ඉඳන් පටිච්ච සම්පාදයට ගලපන්න තණ්හාව ඇතිල මේක ක්‍රියාවලිය ඉපදීමේ ජරා මරණ තේරුණනේ එතකොට හිමනම් මොකක්ද මේ තන් ආහාරේ හට ගැනීම කියලා කියන්නේ මොකක්ද පින්නතුනි තෘෂ්ණාවයි මේ ඔක්කොගෙම තෘෂ්ණාවේ ක්‍රියාවලිය තියෙන්නේ ඔය හේන් කරන කාලේ පොළව කොටලා මිරිස් යට වම්බට වැට දාන දැන් මං සූර්ය වනින්නේ දැන් ඒව දන්නවම ඊට පස්සේ පස් මොකද කරන්නේ දාන වැස්ස වැටෙන සීතල හුළඟ වදිද්දි දලු දාලා හැදෙන එතකොට මේව වැඩෙන්න අපිට මොනවද උනේ ආසවර අයිස්ක්‍රීම් එකට ආසාව ආවට පස්සේ නේද කල්පනා ඇති උනේ වාහන ගෙන ආවේ නේනේ දැක්ක අරමුණ ඇහැට ආවට ආසාව නේ ගණ්ඩෝනි වාහන කියලා ඇති වෙන්නේ වාහනය ගණ්ඩ කියලා ආසාව ඇති වුණ ගමන් දැක්කා කොහොමද ගන්න කොහොමද ලීසින් කරන්නේ තණ්හාවව දන්න හැදෙනා නාම රූප දැන් තියෙනවනේ ප්‍රේත ලෝකෙට හැදෙන විදිහ ආසාව මසුරුකම ඇති වුණාම නිරයට හැදෙන්නෙත් ওই විදිහට තිරිසන් ලෝකෙට මනුස්ස ලෝක දිව්‍ය බ්‍රහ්ම ඒක තමයි බුදුරයන් වහන්සේ දිව්‍ය ලෝකෙට යන්න මේ ක්‍රමේ සතර අපාය යන්න මේ ක්‍රමේ බ්‍රහ්ම ලෝක යන්න මේ ක්‍රමේ භාවනාව කියන්නේ නාම රූප ඒක වෙනස් එකක් ඒ වේදනා සංඥා සිද බලන්න ඒකට බ්‍රහ්ම ලෝක කියන්නේ මේක පින්වතුනි වෙනවා මේක වෙන්නේ අපි තුල දකින්න ඕනි අපි තුලි දකින්න ඕන කාතුලින්ද මේ ඔක්කොම අනිත්‍යයි මේ ඔක්කොම කොහමද නිත්‍ය එහෙනම් ආහාරය හට ගැනීම තෘෂ්ණාවයි එතකොට ඊට පස්සේ ඒකේ ආහාර නිරෝධය කියලා කියන්නේ තෘෂ්ණාව ෂේ කිරීම මාර්ගය තමයි පින්නතුනි දැන් ආසාවේ හිතේ ආසාව තියෙනවනේ ආසාව තියෙනවනම් රැස් කරනවා හොඳින් හෝ නරකින් එතකොට කයින් ප්‍රාණඝාත සරකම් වැඩිකාම සිනෙ වෙන්න පුළුවන් වචනින් බොරු කේලම් පරස වචන වෙන්න පුළුවන් හිතින් ඉරිසියාව තරහ මිත්‍යා දෘෂ්ටි ආදී ධර්මතා එතකොට යා සිල්වන්ත වුණ ගම ඒ වැරදිදී බැහැර කරනවා එතකොට මොකද වෙන්නේ රාගයට දිවේසයට මොහොත ඕන විදිහට නටන්න දෙන්නේ සීමා කළා ඊට පස්සේ හිත එකඟ කරනවා එකඟ වෙද්දී පිරිසිදුයි විවිධ අරමුණු වල නෑ දැන් දැකනේ සමාධියෙද්දී ලස්සනට අකුසලේ බැහැර වෙන්න පටන් ගන්න විදිහ ඊට පස්සේ ප්‍රඥාව උපදවද්දී රාග ද්වේෂ මොහ ප්‍රහීනම වෙලා යන සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඊට පස්සේ කියනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊට කියනවා යතෝකෝ ආවුසු ආර්ය ශ්‍රාවක ඒවං ආහාරම් පජනති ওই විදිහට ආහාර දෙනගද්දි ආර්ය ශ්‍රාවකය. ඒවං ආහාර සමුදේ ආහාරය හට ගැනීම ওই විදිහට දැනගත්තොත් ඒවං ආහාර නිරෝධම් පජානාති ওই විදිහට ආහාර නිරුද්ධ වීම දැනගත්තොත් ආහාර නිරුද්ධ වෙන මාර්ගය දැනගත්තොත් මොකද වෙන්නේ? සෝ සබ්බසෝ රාගානුසයම් පහයි රාගේ සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. පටිගේ සම්පූර්ණයෙන් දුර වෙලා යනවා කියන මානාදී ධර්මතා සම්පූර්ණයෙන්ම ඉදිරිලා යනවා. අවිද්‍යාව නැති වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? එයා මේ ජීවිතේදීම සියලු දුකින් නිදහස් වෙලා යනවා කියන. ඒ අර්ථයෙන් කියනවා ඒ ටිකින් එයා සෝතාපන්න වුණා කියනවා. ඒ වගේම දෘෂ්ටි ඍජු වුණා කියලා කියනවා. ධර්මය ගැන නොසෙල් වෙන සද්ධාවට ආවා කියනවා. මේ ධර්මයට පැමුණ කෙනෙක් කියනවා. ඔන්න පින්වතුනි එහෙනම් ගිය පාර අපි ඉගෙන ගත්තා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් වෙන එක ක්‍රමයක්. අද ඉගෙන ගත්ත සම්මා දිට්ඨි සූත්‍රයේ කරුණු 16කින් අද දෙවෙනි එක ඉගෙන ගත්තා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් වෙනවා නම් සිටිය යුතු ආකාරය. මෙතේ බුදුන් දෙක කීප එක දැක්කනේ වෙනස් වුණා. අපි කාගේ ශ්‍රාවකද? ගෞතම බුදුරයන්. ඔබට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම පිණිස මේ දහම් කරුණු හේතු වාසනා වේවා.